අපි වන්දිතේ සියලු දෙනාට අපි අද එම්සීකියු සාකච්ඡා කරන කුටිය මේ පරිවෙක සදී පොයක ආයි තින් අද එම්සීකියු සාකච්ඡා කරන මන්දේ අතර පොඩි වෙනසක් කරන්න ගත්තා මොකද පහුගිය සති කීපෙම අපි කතා කරා පොස්ටිං පොස්ටිං ඉතින් පොස්ටිං වලට ගොඩක් මාන තියෙනවා කතා කරා එතනම ඒකේ පොද ප්‍රතිලාභ අරගෙන තිබ්බා ඉතින් තීරණය කරා මෙතනින් එහාට සති වලදී අපි ජාතික කිරුම් එම්සීකියු වලට සාකච්ඡා කරන්න යන්න ඕනේ කියලා ජාතික කිරුම් එම්සීකියු. ඉතින් ජාතික කිරුම් එම්සීකියු කතා කරන්න ඕන නිසා අද දවසේ ජාතික කිරුම් පැහැදිලි කිරීමකුත් කරන්න ඕනේ කියලා තීරණයක් කරා. ජාතික කිරුම් ප්‍රවේශයන් ටිකක් දිගම සහ මරණ ප්‍රවේශය, පවදන ප්‍රවේශය අපි හැම ප්‍රවේශයකින්ම try කරන් නිෂ්පාදන අගේ අස්තමේතු කරන් නිෂ්පාදනය අගේ අස්තමේතු කරන්. හැබැයි අපි එහෙම try කරා අපි ආදායම් ප්‍රවේශින් ජාති ගිණුම් ගණනය කරන්න යද්දී බදු ගැළපිරි ගොඩක් තියෙනවා. ඉතින් අනේ බදු ගැළපිරි ටිකත් එක්ක පොඩි අදහසක් දීලාට නිෂ්පාදනයේ මත වෙනත් බදු නිෂ්පාදිතය මත බදු ගැන කතා කරලා ආදායම් ප්‍රවේශ ගැන අද පොඩි ස්ටඩ් එකක් දාලා ගණන් ටිකක් පැහැදිලි කිරීමක් කරන්න යනවා. මොකද ඊළඟ සතිය වෙනද අපි MCQ එකේ ජාති ගිණුම් MCQ සාකච්ඡා කරනවා. මොකද මේ වෙනකොට සිද්ධාන්ත පන්තිවල 2023 ජාති ගිණුම් ඉවරයි. डिस्कशन අද කොපියේ මම මුලින්ම පටන් ගත්තා 12 වසරේ පාඩම් ටික තුනක් සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් 12 වසරේ මුලම හරියෙන් MCQ ටිකක් අද සාකච්ඡා කරලා විශේෂයෙන් අද බදු පාඩම ගැන තියම් පොඩි අදහසක් දීලා මතක් කරලා ඒක පොඩි ටච් එකක් දීගෙන යනවා. අද වැඩිම වෙලාවක් අපි ජාතික ගිනුම් පැහැදිලි කිරීම ටික කරා. මොකද ඊළඟ සතියේ ඉඳලා අපිට ජාතික ගිනුම් MCQ වලටත් යන්න පුළුවන්. එතකොට මුළු 12 වසරේ විශේෂ නිර්දේශයම සාර්වත්‍රික සම්පූර්ණත්වයක් එක්කම අපිට ඉස්සරහට සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. MCQ session එක දුන්නු. ඒ කියන්නේ 12 syllabus එකම මේ නැත් ඉතින් සතියේ ඉඳලා අපිට අද තියන්න පුළුවන්. ඒක නිසා අද තීරණය කරා කතා කරගෙන යන්න කියලා. මුල හරේ චුට්ටකුත් එක්ක අපි 2022 දරුවන්ට මේ නැත් සතියේ ඉඳලා full paper discussion එකකට යනවා. සයිකන් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ full papers discussion එක දෙපැය ගානක program එකක් හැදෙන full paper discussion එක සම්පූර්ණ ඉලවල් ප්‍රශ්න පත්‍ර. ඉතින් ඒ සම්පූර්ණ ඉලවල් ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කිරීමක් ඔබත් එක්ක සිද්ධ කරනවා. ඉතින් ඒක නිසා ඔබට අනිවාර්යයෙන්ම ඔබ අඛණ්ඩව සහභාගී වෙන්න අඛණ්ඩ සහභාගීත්වය දෙන්න කියලා 2022 දරුවන්ට තමයි ඒක කියන්නේ. ඔබ දන්න 2022 දරුවන්ට full papers කියන්නේ සම්පූර්ණ උසස් පෙළ papers එක 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 පාඩම් අනුමාන කරගෙනම කරන කොටස් තියෙනවා. ඒ කියන්නේ අනුමාන කොටස්. ඒ කියන්නේ අපි දුන්න මාසෙ දවසේ full paper එකක් එක්ක post ඉන්නා ගේලාට විදේශවල නම් අපි start කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන්නේ වගේ ෆුල් පේපර් සීරීස් එකක් කරනවා මේ අස්සේ කරන වැඩ කටයුතු දෙකක්. හරි. බාණ්ඩේක සැපයුම් ප්‍රමාණය වෙනස් වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලාදී ඔබට MCQ එක බෝඩ් එකේ පේනවා පැහැදිලිවම බාණ්ඩේක සැපයුම් ප්‍රමාණය වෙනස් වීමේදී මොකද වෙන්නේ කියලා අහලාදී. බාණ්ඩේක සැපයුම් ප්‍රමාණය වෙනස් වෙද්දී අපි දන්න මාතෘකාව පොතේ සැපයුම වෙනස් වීම සහ සැපයුම් ප්‍රමාණය වෙනස් වීම. සැපයුම වෙනස් වීමයි සැපයුම් ප්‍රමාණය වෙනස් වීම. සැපයුම වෙනස් වීම සහ සැපයුම් ප්‍රමාණය වෙනස් වීම. ඉතින් මේ මාතෘකාව අල්ලලා දීපු MCQ එකක් තමයි මේ දී සැපයුම වෙනස් වීම සහ සැපයුම ප්‍රමාණය වෙනස් වීම. ඒක උඩට සැපයුම වෙනස් වීම සහ සැපයුම ප්‍රමාණය වෙනස් වීම ගැන පොඩි අදහසක් අරගෙන අපි ඒක මතක් කරගෙන මේ කරුණු කාරණා ටික ඉතින් පොඩි අපි කියන ඕන දේවල් තියෙනවා 2023 දරුවන්ට මේ ගත වෙමින් පවතින ඉතාව කිති කාලයක් තුළ විභාග ලාංකිකව පවතිනවා. දෙසැම්බර් ඉවරයි. දෙසැම්බර් ඉවරයි. මේ ලස්සන නත්තලත් එක්කම දෙසැම්බර් ඉවරලා යනවා. එතකොට එන්නේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි මාස හතයි. අතරක් හතර 28යි. උසස් පෙළ රුධිර සතිය පන්ති ගණන නැහැ. ඒ කියන්නේ තව සති 20 මේ මාසේ අතහැරියම තව සති 27ක කාලවකවානක් ඉතුරු වෙලා තියෙනවා. अनिवार्य प्रोग्राम
ඇවිල්ලා ඔබේ දැනුම තව තවත් සම්පර ගන්න කියලා සිටින් ඉල්ලීම් කරනවා. හරි. ඉතින් මුදී අපි සැපයුම වෙනස් වීම සහ සැපයුම ප්‍රමාණය වෙනස් වීම. සැපයුම වෙනස් වීම හා සැපයුම ප්‍රමාණය වෙනස් වීම මේ ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. මේ තියෙන මුදී සැපයුම ශ්‍රිතයේ QS සමානයි F අපරකින් දැනෙනවා සරකා බලන භාණ්ඩයේ විල PX සම්බන්ධිත භාණ්ඩවල විල PA ආදේශන භාණ්ඩ සම්බන්ධව කෝපින භාණ්ඩ අමුද්‍රව්‍ය විලගන නිෂ්පාදක ලාක්ෂණේ නිෂ්පාදන අපේක්ෂා සැපයුම් කරුවන් සංඛ්‍යාව රාජ්‍ය ප්‍රතිපත්ති කොටස් දෙකයි මනුසාන ආධාර වෙනස් සාධක වෙනස් සාධක ඉතින් මුදී මේකදී අපි උපකල්පනය කරනවා මේකදී අපි උපකල්පනය කරනවා විල හැර අනෙකුත් සාධක ස්ථාවරයි සලකා බලන වාර්ණේ විලහර අනිකුත් සාධක ස්ථාවර තියෙද්දි විලහර අනිකුත් සාධක ස්ථාවර තියෙද්දි එතකොට සැපයුම් වක්‍රයක වෙනස් වෙන්න පුළුවන් මිල විතර. විලහර අනිකුත් සාධක ස්ථාවරයි නම් මිල වෙනස් වෙනකොට ප්‍රමාණයක් ඒකව වෙනස් වී වෙනස් වී ගමන් කරනවා. මිල වෙනස් වෙනකොට සැපයුම් ප්‍රමාණයක් ඒකව වෙනස් වී ගමන් කරනවා. බලන්න එතන මිල වැඩි වෙනකොට සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු වෙනකොට සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. මේ මිලත් සැපයුම් ප්‍රමාණයත් අතර අපි දකිනවා අනුලෝම සම්බන්ධතාවය. අනුලෝම සම්බන්ධතාවය. ඊට පස්සේ සැපයුම් ප්‍රමාණය වෙනස් වීම කියන්නේ ලක්ෂයක් වක්‍රයේ දිගේ ඉහළට සහ පහළට ගමන් කිරීම. අපි මේකට කියනවා සැපයුම් ප්‍රසාරණය කියලා. මෙතෙන්ට කියනවා සැපයුම් සංකෝචනය, සැපයුම් ප්‍රමාණය සංකෝචනය. එතන මේ සැපයුම් ප්‍රමාණය වෙනස් වෙද්දී මූලික වශයෙන් උපකල්පනය කරන්නේ සලකා බලන භාණ්ඩයේ මිල හැර සාධක ස්ථාවරයි. සලකා බලන. ඒකට මිල විතරයි වෙනස් වෙන්නේ. මිල හැර අනිකුත් සාධක ස්ථාවරයි. ඒකට මිල වැඩි වෙද්දී සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා, අඩු වෙද්දී අඩු වෙනවා. ඩොට් එකක් වක්‍රයේ දිගේ ඉහළට පහළට ගමන් කරනවා. එතන මුදී නිතරම වාස් මෙබර්ස් වල සහ එළෙන භාගයේ එන්න පුළුවන් ප්‍රශ්නයක් ඉල්ලු ප්‍රමාණය වෙනස් වීම, ඉල්ලුම වෙනස් වීම. සැපයුම් ප්‍රමාණය වෙනස් වීම, සැපයුම් වෙනස් වීම. මොකද මේ MCQ කරගත්තාම MCQ ඇතුළතින් උත්තරේ කතා කරන එක නෙමෙයි ප්‍රධානම දේ. දැන් අපි ටික ටික MCQ සංකීර්ණ කරනවා. දාමත් ළමයිගේ බේසික් තියරි නොලෙජ් එක හොයාගෙන යන කාලේ මේ දවස්වල ළමයි පන්ති හොයන කාලේ මොකද ඒක දැන් ගියේ සමහර දේවල් සෙට් වෙන්නේ නැහැ. ඒ මේ මල්ල මොකද කින්න වන්ද කියලා අතරම ගලු අපේ ක්ලාස් වල ළමයි වැඩි වෙලා. හරි. ඉතින් මේ නිසා ළමයි සිද්ධාන්තනික පොඩ්ඩක් පදම් වෙනකන් හිටියා. ගැඹුරුම සංකීර්ණ MCQ ගත්තේ නැහැ. මොකද ඒක බඳුර වුණා දෙන්නම යට ඉන්න අර්ථකථන රැඳිලා යන MCQ. තාම ඒකට ආවේ නැහැ. බේසික් දේවල් මේ තාම කතා කරගෙන යන. ඉතින් එහෙම කියද්දි පුතේ ඒක MCQ එකක් නැත්තම් ඒක වටේ දින වම සරියම පැහැදිලි කරලා දෙන්න. නැතුව මේ MCQ එකේ උත්තර පහක් ගන්නව නම් ඔයාලට ඒ උදේ උදේින් වෙනදාම ඉඳලා මේ ඩාර්ලෙකින් උත්තර පහ ඉල්ලගන්න. හරි. මේ ඉස්සරහට මම මේ 23 පන්ති අනිවාර්ය කරනවා. කුක්කේ ප්‍රෝග්‍රෑම් එකේ අර දේවල් ටික වෙන මේ සයිමන් පුතේ ඩ්‍රාෆ්ට් කරලා අරන් ඉන්න ඕන. ඒක අනිවාර්ය හෝම්වර්ක් කැප් කරනවා. මේ ඉස්සරහට මොකද හේතුව ළමයි වෙනින් අපි මේ කරන ගැබක් ඉදිරියට ළමයි කියදී අනිවාර්යෙන් දෙවි කරලා අරන් ඉන්න ඕන. හරි ඉතින් මොදේ එහෙම ඉදිරියේදී කියන්න කොහොමද වෙන්න ඕන කියලා 22 අය ලක්කලා යන තරයේ මේ දවස්වල අපි කොහොම මේ අවධානය දීගෙන වැඩ කරන්නේ උන්ට කෂ්ට පත්‍ර හදනවා මොකද හෙට වෙන සතියේ පැය පහේ පේපර් එකක් තියෙනවා 22 අය ලක්කලා ඒ වගේම ඔයාලට ත්‍රෙඩ් එක්සෑම් වෙන මේ මාසේ දින බබවන් ගෲප් වලට දාලා දෙන්නේ ඒ රෙඩ් වලට තුරු වෙන හරි මේ රෙඩ් එක්සෑම් එක මේ රෙඩ් එක්සෑම් එක මාසේ දින මේන්ම රෙඩ් එක්සෑම් එක ඒ ගිය රෙඩ් එකේ ප්‍රයිස් ගේන එක දැන් මේකට පටන් ගන්න යන්නේ මම දැන් ලස්සනින්ද ඔකේ රයිස් ස්කීන් එක දිනවා. ඉතින් මුලින් ගත්තොත් මේකෙදී තියෙන්නේ සැපයුම් ප්‍රමාණය වෙනස් වීම. ලක්ෂයක් වක්‍රයේ දිගේ ඉහළට සහ පහළට ගමන් කිරීමක් තමයි සැපයුම් ප්‍රමාණය වෙනස් වීම කියලා කියන්නේ. දැන් ලක්ෂයක් වක්‍රයේ දිගේ ඉහළට පහළට ගමන් කරනවා ඒකට අපි කියනවා සැපයුම් ප්‍රමාණය වෙනස් වීම. නමුත් සැපයුම වෙනස් වීම කියන එක දෙයට අදාළ නැහැ. මම නිකවර පැහැදිලි කරනවා සැපයුම වෙනස් වීම කියන්නේ මිල ස්ථාවරවත් වෙන බලන උපකල්පන දෙක පැහැදිලිවම අමසල බලනවා. මෙල ස්ථාවරවගේදී අනිකුත් සාධක වෙනස් වීම මත සැපයුම් වක්‍රයේ වමට සාධාරණ දෙකෙන් නීමට තමයි අපි කියන්නේ සැපයුම වෙනස් වීම. අර පොඩි MCQ ඩිස්කෂන් එකක් ගැලපුණේ අද වැඩි නෑ MCQ 10 කතා කරන්නේ. MCQ 10 කතා කරන්නේ ඊට පස්සේ අපි ගෙලින් යනවා ජාති කිරුම වලට. ජාති කිරුම වලට මුල ටික විතරයි MCQ ටිකක් අරන් අර මූල කොටස් ටික පැහැදිලි කිරීමක් කරන්න. මේ MCQ ටික බසව කිලිම ජාති කිරුම වලට යන MCQ 10 අද දැන්නේ මික්ස් MCQ. මික්ස් 10ක් තියෙනවා. මික්ස් 10යි බස ගෙලින්ම යන්නේ ජාති කිරුම් ටිකද ආධාරයෙන් ආදායම් ප්‍රවේශයේ පැහැදිලි කිරීම ටික පටන් ගන්නවා පොඩි වෙලාවක් අපි MCQ ඩිස්කෂන් එක ඇතුලේ යමු. හරි. එතන මුදේ ලක්ෂයක් වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරන පහළට ගමන් කරද්දී එන්න අපි කියන සැපයුම් ප්‍රමාණය වෙනස් වීම කියලා. බලන්න සැපයුම් ප්‍රමාණය වෙනස් වීම. භාණ්ඩයක සැපයුම් ප්‍රමාණය වෙනස් වෙද්දී මොකද හමුවේ? භාණ්ඩයක සැපයුම් ප්‍රමාණය වෙනස් වෙද්දී සැපයුම් වක්‍රයේ වමට ඉදන් වැරදි ඒ සැපයුම වෙනස් වෙයි. සැපයුම් සහ ඉල්ලුම් වක්‍රය වැරදි ගන්න බෑ. සැපයුම් වක්‍රයේ ප්‍රමාණය
ලකුණක් දෙන්නේ නැහැ. අද විතරේම වෙන්නම බෑ. සැපයුම අපේ දිගේ ඉන්නට සාමාන්‍යක වගේ ගිරිනකට උත්තරේ දෙක. එකට උත්තරේ දෙක විදියට ගන්න පුළුවන්. එකට උත්තරේ දෙක. හරි. දෙක. බාල මාණ්ඩයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වැඩිවීමට බලපාන. බාල භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වැඩිවීමට බලපාන මොකක්ද? මේ බාල භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ විපණ භාණ්ඩ වල ආදේශ නාමයන් ප්‍රතිපාද වැහැදේ කියන හැම විභාගයකම එන ප්‍රශ්නයක්. මේ දවස්වල දවස් විස්කෝණේ දරෝගේ පත්වල ආදේශ නාමයන් ප්‍රතිපාදයේ තියෙන සතිය වඩ ගන්න තියෙන නාමතාව. නාමතාවරි විශේෂණය. නාමතාවරි විශේෂණය. බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ ඉල්ලුම වැඩිවීමට බලපාන මොකක්ද කියලා අහනවා බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් පාලබණ්ඩයක් සම්බන්ධයෙන් පාරිභෝගිකය ඉල්ලුමට ඉල්ලුම වැඩි වීමට ඒ කියන්නේ ඉල්ලුම් භක්තිය දපරට විතරයි. අර බාලබණ්ඩයක් සම්බන්ධයෙන් ඉල්ලුම් භක්තිය දපරට විතරයි හේතුව. අපි මුදේ මේ පාඩමේදී කතා කරනවා ඉල්ලුම් භක්තිය මොකට සහ දපරට විතරයි හේතුව. ඉල්ලුම් භක්තිය දපරට විතරයි හේතුව ඉල්ලුම් භක්තිය දපරට විතරයි හේතුව අපි කතා කරා. ඉල්ලුම් භක්තිය දපරට විතරයි හේතුව ඉල්ලුම් භක්තිය මොකට විතරයි හේතුව අපි කතා කරා. ඉල්ලුම් භක්තිය දපරට විතරයි හා ඉල්ලුම් භක්තිය මොකට විතරයි හේතුව आदेश दान आदेश दान आदेश आदाय प्रतिपा की प्रबल आदाय प्रतिपा आदेश प्रतिपा की प्रबल විපාකයේ සහ අපි දන්න බිල ප්‍රතිපාකයේ කියන්නේ බිල වෙනස් වීම නිසා සාපේක්ෂ මිලහා මූර්ත ආදාය වෙනස් වීම මත ප්‍රමාණයට වල බලපෑම. ඒකට අන්නේ ප්‍රමාණයට වල බලපෑමෙන් එක ඒකට වෙන ඉෆෙක්ට් එක සාපේක්ෂ මිල සහ මූර්ත ආදායට වල බලපෑම අපි ඍණ දන කියලා වෙනම පැත්තකට ස්ටඩි කරා. ඊට සංඛ්‍යාලයක උදාහරණ දාලා කරා. මේ අපි අනිවාර්යෙන් ඒ රෙකෝඩින් එක අපි බලන්න ඕනේ රෙකෝඩින් එක ආදේශන ආදාය ප්‍රතිපාක. මම ඒක ඕනම MCQ එකට ආව මොන දෙන්න පුළුවන් කියන එකට बालबाण මේ ඉවරුනවා අපි යාති කිරු පටන් ගන්නවා අද MCQ 10 මම රෙඩි කරගත්තේ මොකද එහෙම නැති වුණොත් එම ගොඩාක් රාත්‍රී වෙන නිසා හරි ගොඩාක් රාත්‍රී වෙන නිසා අපි ඒක දත්තා යාති කිරු ටික හරි යාති කිරු ටික කතා කරන්නේ අපි අද කොහොමද MCQ session මන් දෙයිසා MCQ ටිකක් සාකච්ඡා කරන්න ගත්තේ बालबाण විලෝක ප්‍රමාණය වැඩි කරන බාන. ඉතින් මේ දවස්වල ගොඩක් මිනිස්සු ඉස්සර බාලයි කියලා අයින් කරන ප්‍රමාණය අද පාවිච්චි කරන්න පටන් ගන්න දිනවල මිනිස්සු මේ දවස්වල ඉන්කම් පහත වෙලා තොම්බෙලි වල සේල්ස් නැහැ. සේල්ස් නැහැ. ඒ කියන්නේ වයි ඉහළ පහළ යන පටන් ගන්නවා. වයි ආදාය කුඩා මාදම් ඉහළ පහළ යන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා කුඩම්බේට අද සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ආදායම අඩු වීම නිසා අමල් අතහැරපු බාණ්ඩවලට අයින් යන. අනේ නම් බාල බාණ්ඩයක මිල තියෙන ගානෙම තියෙද්දි මිනිසු වැඩිපුර ගන්න බැල වෙන්නේ මිනිසුගේ ආදායම අඩු වෙනවා මිනිසුගේ ආදායම අඩු වුණොත් මිනිස්සුේ බාණ්ඩය අල්ල ගන්න අයි කරනවා අපි දුන්න උදාහරණයක් එක බාණ්ඩයක් ඒ බාණ්ඩයේ විල අපි දුන්න මේ බාණ්ඩයේ විල රුපියල් 10යි ඒක ඉස්සර ඉඳන්ම 10යි තිබ්බා ඒ බාණ්ඩේ අපි දුන්න බීඩි මිනිස්සේ තමන්ගේ ආදායම වෙනකොට දීපන් මද්ද්‍රව්‍ය ගැන උදාහරණයක් දුන්නොත් නමුත් මේ දෙන්න ගුණ හොඳ උදාහරණ නිසා පැහැදිලි කරන්න ඔය දන්නවා මද්ද්‍රව්‍ය පාවිච්චි කරද්දී අනිවාර්යෙන්
පෙනහළු විදිගා වල හෝ යොමු වෙන පුළුවන් ඒක නිසා මේ මාත්‍රාව උදාහරණයක් තරම් පැහැදිලි කරන්න මේක තමයි ශරීරය හිතකලා කියන ප්‍රොබ්ලෙම ඒකම අපි ගත්තොත් පුදි බීජ දැන් ආදායම් වැඩි වෙනකොට මිනිස්සු බීජ අතරලා වෙලදේකට යනවා වෙන විකල්ප තියෙනවා මම දන්නේ මොකද ඒ විකල්ප කියලා ඒ වගේ එකට යන්න පුළුවන් නමුත් ආදායම් අඩු වෙලා මේ දවස්වල කම්පැනි වල සේල්ස් නැහැ සේවකවට පඩි නැටි ගවා ගන්න විදියක් නැහැ සැලරි වල බෝනස් අනමාන මුකුත් නැහැ එතකොට සැලරි එක අඩු වෙලා අන්නේම සැලරි එක අඩු වෙනකොට මේ මිනිස්සු බෙලමෙනවා මිනිස්සු බෙලමෙනවා අර ආදායම අඩු කාලේ පාවිච්චි කරන බණ්ඩ වලට එතන බාල භාණ්ඩයක් වෙන්නේ ආදායම අඩු වෙනකොට තමයි මිනිස්සු ඉල්ලු ප්‍රමාණය වැඩි කරන්නේ يعني ආදායමත් එක්ක ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා අන්න මිනිස්සුගේ ආදායම අඩු වෙනකොට තමයි මෙයාල මේ ඉල්ලු බක්කේ මේ සැපේ උපක්කේ නේ මෙදී ඇස බාල භාණ්ඩයක් ගත්තොත් අර මේ බාල ඒ විදිහට තමයි බාල භාණ්ඩයක මිනිස්සු ඉල්ලුමත් එක්ක ඇසෙන්නේ බාල භාණ්ඩය බාල භාණ්ඩය अब एक मेरे मम्मा ऐसा लगा है देखिए दिमाग करूं नेते हाँ බලවා ආදායම වැඩි වෙනකොට ආදායම වැඩි වෙනකොට මිනිස්සු ඉල්ලුම්පත් දකුණට අරගෙන යනවා බාල භාණ්ඩයක තියෙන විශේෂත්වය ඒක සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම්පත් දකුණට විතරයි වෙන්නේ ආදායම වැඩි වෙනවා හැබැයි බාල භාණ්ඩයක ඉල්ලුම්පත් දකුණට විතරයි වෙන්නේ ආදායම අඩු වෙනවා ආදායම අඩු වෙනවා බාල භාණ්ඩයක් යනවා අවශ්‍ය වපසරියක් පැහැදිලි කරන ආදේශ නොදීපාක ඉල්ලුම් නීතියට අනුකූල ආදායම් ප්‍රතිපාක ඉල්ලුම් නීතියට බටහැනි මිලපදී පාගිරු මේකේ අනුකූල. ඒ කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයක් අතර ඉන සම්බන්ධයක් තියෙනවා. ආදායමත් එක්ක ඍණ සම්බන්ධයක් තියෙන විශේෂිත වූ භාණ්ඩයක් තමයි බාල භාණ්ඩයක් කියන්නේ. බාල භාණ්ඩය කොයි විදිහාවේ පාස්තේ පරිදි අනිවාර්යයෙන්ම අහන්නවා. කොයි ආකාරයෙන්ද? කොයි ආකාරයෙන්ද කියනම බලන්න. ඔබ වර්ණ අවුද්දුනික ශිෂ්‍යයෙක් ඉවරද මේ වෙනකොට මෙසරෙදි තියෙනවා. විද්‍යා ෆිසිකෝ ගැන දරුවෝ මේකට ලොකෝ සරසම් සහගත අපි පාස් ලෙවල්ස් ප්‍රෝග්‍රෑම් වන්දිවර ගන්න එක හෝම්වර්ක් එක විතරයි සීමා කරලා තියෙන්නේ මේ තරම් ඇතුළේ ප්‍රෝග්‍රෑම් යනවා ඉතින් ඒක නිසා ඒ කොහෙද යන තැන තමයි මේක දකින්න බලනවා ඉතින් මාන බණ්ඩ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහද්දී මේ ඉලුම් නීතිය අදාළ දෙයක් නෙමෙයි මම මේ සතියේ 23 දරුවෝගේ මෙමෝ ටෙස්ට් එක සම්පූර්ණම දැම්මේ ආදේශනා දැම්ම දීපාව විතරක් කරා විතරක් ඉවර එකක් කරන්න සිවිසි ඉතින් මේක අදාගෙන එහෙම එකක් නෙවෙයි බාල භාණ්ඩයේ ගිල්ලුම් පක්කේ දකුණට විතර ගිහින් ඉන්න බාල භාණ්ඩයේ ගිල්ලුම් පක්කේ දකුණට විතර ගිහින් බලපාන එකම හේතුව බාල භාණ්ඩයේ ගිල්ලුම් පක්කේ දකුණට විතර ගිහින් හේතුව පුද්ගලයාගේ ආදායම කොටක් වෙනවද අඩු වෙන ආදායම අඩු වෙනවා තමයි මිනිස්සු මේ භාණ්ඩය වැඩි ගුණ ගන්න එනම් මේකට උත්තරේකට වෙන කතා කරන්න දෙයක් නැහැ පුද්ගලයාගේ ආදායම අඩු වීම කියලා අපිට ගන්න පුළුවන් දෙවෙනි එකට හේතුව පාරිභෝගික ආදායම අඩු වීම කියන්නේ කිසිම දෙයක් නැහැ ඉලසිර බහරට බෑමන සරලයේ ඉල්ලුම් බක්කේක මැද ලක්ෂය නම් ඒ ලක්ෂයේ ඒ කියනම ඉල්ලුමක් තියෙනවා ඒ කියනම ඉල්ලුමක් තියෙනවා අපි ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා චුට්ටක් යමු ඉදිරියට ඉතින් මුදේ ඔයා මෙන්න මේ ප්‍රශ්නේ ආශ්‍රිතව ඔයා මේ හැම දෙයකටම ලීස් කියලා ඉන්නවා දැන් ඔයාට මේ නම්මෙතාව සම්බන්ධයෙන් ආව පිළිවි හැම දෙයක්ම දැනගෙන ඉන්න බඩ සමහර දේවල් දැන් මේ මොහොතේම පැහැදිලි කරම එක අමාරු ලයින් එක අමොත් මම කියන වපසරිය තුන ඔබ ඔබේ මයින්ඩ් මැප් එක හදා ගන්න. අනම්මෙතාව. බවේසේ දකුණට පහළට බෑම නිල්ුම්පක් කරගන්න. උදේ එක ඉල්ලුම්පක් එක මේ නම්මෙතාව පහම කියනවා. එක ඉල්ලුම්පක් එක මේ නම්මෙතාව පහම කියනවා. හරි. අද මම 11 වගේ යනකම් විතරයි MCQ discussion එක යන්නේ. ඊට පස්සේ ඉතල ජාති කිරුම් පටන් ගන්නවා. ජාති කිරුම් සම්පූර්ණ පැහැදිලි කරලා දෙන ආදායම් ප්‍රවේශ කරන අද මගේ ටාගට් එක. ආදායම් ප්‍රවේශ. ඊට පස්සේ ඔබට එක එකට සෙට්ද නැද්ද බලන්න. මම ගණන් දෙකක් රෙඩි කරලා ගණන් දෙකක් හදුවා. ඒ කියන්නේ ආදාය ප්‍රවේශයෙන් වැය කළ ජාති ආදායම වෙනකම් ඔබ වරගෙන යනවා. වැය කළ ජාති ආදායම එක. අනේ වාරේ අන්තිම මොහොත අන්තිම ටයිම් එක වෙනකම් ඔබ රැඳී සිටි නේ. මොකද ඔබට අපි හෙට උදේ වලට යනවා. අපි හෙට උදේ වලට යනවා. අපි උදේ බාන්දායි නෑ යනවා. ඉතින් ඔබත් යනවා. ඒක ඇත්ත. අපි ඔබ වෙනුවෙන් මේ කරන නොමිල ප්‍රෝග්‍රෑම්. මේවට සල්ලි අරගෙන නෙමෙයි කරන්නේ මේ ටේබල් ක්ලාස් එක. ෆ්‍රී ටේබල් ක්ලාස්. ෆ්‍රී ටේබල් ක්ලාස් එකක් කරා. ඒක නිසා ඔබ රැඳී සිටි ඔබට ලැබෙන ප්‍රතිලාභයක් වෙනුවෙන් මේ දේවල් කරන්නේ අනිවාර්යෙන් ඒකට ඔබ දෙවමගු අනිවාර්යෙන් මේ දේවල් දැනගෙන ඉන්නවනම් ඔබ අනුමතරම මේ කරන දේවල් වලට මේ අනුමතරන් සහභාගී වෙනවද නැද්ද කියන මම ඉස්සරහා දැනවන්නේ දෙවමගු දැනවත් කිරීම කරනවා ගල්ලා මේ ඔබ වෙනින් අපි කරන මේ දේවල් ඔබ දෙන්න නවත්තන්න කෙනෙක් කියලා විතරක් නෑ විශේෂයෙන් ඉස්සරහදී උපය හොම්වර්ක් එකක් සෙට් කරනවා අනිවාර්යෙන්ම වන්දිකරු ඒක අනිවාර්යෙන්ම කරන දෙයක් නේද ඔබ අනිවාර්යෙන් ඒකේ වැඩවල එදිරාම ඉදිරියට අනිවාර්යෙන් උපය හොම්වර්ක් එකක් දෙනවා ඉස්සරහ හරි
එළු බක්කේ ගොමේසර දක්වනට පහලට යනකොට අපි මේක දැකලා තියෙන ගොමේසර දක්වනට පහලට යනකොට එළු බක්. මේ එළු බක්කේ ඇතුලේ පුතේ නම්මෙතා ස්වරූප පහම තියෙනවා. මේ එළු බක්කේ ඇතුලේ නම්මෙතා ස්වරූප පහම තියෙනවා. මොකද නම්මෙතා ස්වරූප පහ. මොනවා නම්මෙතා ස්වරූප පහ ගැන නිසා ඒ වගේ එකක් අඳින්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමක් කරනවා. නම්මෙතා ස්වරූප පහස ඒ වගේ එකක් ආව අඳින්නේ කොහොමද කියන එක. හරි. නම්මෙතා ස්වරූප පහ. හරි. අපි ගත්තොත් මෙන්න මෙතන පුතේ නම්මෙතා ED බිඳුවක්. මෙන්න මේ ටිකේ නම්මෙතා මෙතන හරියට වැඳ නම්මෙතාව එකයි. නම්මෙතාව එකයි. ඒ වගේම මෙන්න මෙතන නම්මෙතාව අපරිමිත. අපරිමිත. එහෙනම් මෙතන බිඳුවයි නම් මෙතන බිඳුවයි නම් මේ වැඳ කියන ඒරියා එකේ නම්මෙතා එකට වඩා අඩු වෙනවා. ඒ වගේම මෙන්න මේ කියන කොටසෙන් නම්මෙතාව එකට වඩා වැඩි වෙනවා. මේ ටිකේ නම්මෙතා එකට වඩා වැඩි වෙනවා. එකට වඩා අඩුයි එකට වඩා වැඩි වෙනවා මේ ටිකේ නම්මෙතා. නම්මෙතා එකට වඩා වැඩි වෙනවා. අපි මේ නම්මෙතා වල බයවුම් අරගෙන කතා කරන ඉන්සිග් විලන තත්වලදී කවුම් බයවුම් අරගෙන කොහොමද ස්ලෝප් කරා ඉන්සිග් හැදෙන්නේ කියන්නේ. හරි. එතකොට මේකේ නම්මෙතාව එකට වඩා වැඩි. මේකේ නම්මෙතාව එකට වඩා අඩු. එහෙනම් මේ පස් දෙනා නම් පහ. මේ කවුද? ඌර්ණ අනම්මෙ ඉල්ලු. මේ තියෙන අනම්මෙ ඉල්ලු. මේ තියෙන ඒකී නම්මෙ ඉල්ලු. මේ තියෙන නම්මෙ ඉල්ලුම මේ තියෙන ඌර්ණ නම්මෙ ඉල්ලු. ඌර්ණ නම්මෙ ඉල්ලු. ඔනේ ඉල්ලුමේ ප්‍රභේද පහ. ඌර්ණ අනම්මෙ ඉල්ලුම ඒකී නම්මෙ ඉල්ලුම ඌර්ණ නම්මෙ ඉල්ලුම කියලා ඉල්ලුම ප්‍රධාන ප්‍රභේද පහක් ඇල්ලේ කියනවා නම්මෙතා ස්වරූප පහ. නම්මෙතා ස්වරූප පහ. හරි ඕන අනම්මෙ ඉල්ලුම ඒකේ නම්මෙ ඉල්ලුම නම්මෙ ඉල්ලුම ඌර්ණ නම්මෙ ඉල්ලුම කියලා නම්මෙතා ස්වරූප පහ. මේකුත් අනිවාර්යෙන් මේ කතා කරන ඉන්සි කුඩි ඔයාලේ ගෲප් එකට දාන්න. ගෲප් එකට දාන්න. ඩිස්කෂන් එක වෙද්දී මේ බෝඩ් එක බලලා අපි ආන්සර් කරනවා. ආන්සර් අරගෙන ඔයාලට ඊට පස්සේ දෙනවා මේ කියන ඉන්සි කුඩි එක තනියෙන් රෙඩි කරගෙන ආන්සර්ස් දැනන ඔයා අවශ්‍ය සැකිනම් බෝඩ් එකේ ඉන්සි කුඩි පෙන්නනවා. එතකොට ඔයා ඒ අංක දාලා අදාළ උත්තරේත් එක්ක මැදිරි කිරීම අවශ්‍ය දේ දියා ගන්න. ඊට පස්සේ මම ඔයාලට PDF එක දාන්න ගෲප් එකට. PDF එක දාන්න. PDF එක දාන්න. හරි. එතකොට මුදේ මේ නම්මෙතා ස්වරූප පහම තියෙනවා. क्षणिकारियां ඉතින් ඒක නිසා අපි කරන්න ඕන එකම දේ තමයි මේවා අපි හරියටම එකට සෙට් කරගෙන ඉන්න ඕන. හරි. හරි. මේක හරියටම 2022 පොතේ paper discussion එකක් ගෙනාවල තියෙනවා. ඒක ඊට පස්සේ කියන්න. ඒ full paper discussion එක full papers 10ක් කරනවා. ඒක අමුතු program එකක්. paper එකක් එක්ක දා target කර MCQ 50ක් කරනවා. අපි දැන් post එක නම් post එකම 50ක් කරනවා. විදේශ රටාව නම් විදේශ රටාවම 50ක්. ඊට අමතරව mix එකක් කරනවා. mix එකක් කරනවා. ඔක්කොම සිද්ධාන්ත කරුණුත් එක පැහැදිලි කරගමින් යන paper discussion ටිකක් කරන්නේ මේ ගැන පස්සේ කතා කරමුදී මේ වෙලාවට මේ කතා කරගෙන යමු. හරි. මොකද අන්තිම සත්‍යතාව කියන්නේ මම ගන්න මේ මාසෙ 20 ඉඳලා ලබන මාසෙ 20 වෙනවා. full paper discussion එක දැන් ඉවරයි program එක. හරි. හරි. ඉළු මොක්කේ කුටි වමේසෙන් දකුණට පහලට දැම්මේ. ඉළු මොක්කේ වමේසෙන් දකුණට පහලට දැම්මේ. එතකොට ඒකෙදි නම්මෙතා ස්වරූප පහම වෙනවා. නම්මෙතා ස්වරූප පහම වෙනවා. පූර්ණ නම්ෙල්ලුම අනම්ෙල්ලුම ඒකී නම්ෙල්ලුම නම්ෙල්ලුම පූර්ණ නම්ෙල්ලුම කියලා ප්‍රධාන නම්ෙතා ස්වරූප පහක් වෙනවා. මේක තමයි නම්ෙතා ස්වරූප පහ. එතන පූර්ණ නම්ෙල්ලුම අනම්ෙල්ලුම ඒකී නම්ෙල්ලුම නම්ෙල්ලුම පූර්ණ නම්ෙල්ලුම කියලා ප්‍රධාන නම්ෙතා ස්වරූප පහක් වෙනවා. ප්‍රධාන නම්ෙතා ස්වරූප පහක් වෙනවා. මේ දෙන්නේ නම්ෙතා ස්වරූප පහ. මේ දෙන්නේ නම්ෙතා ස්වරූප පහ. මේ නම්ෙතා ස්වරූප පහ යන්නේ මොකදේ? අපිට ශ්‍රේණික වගේ පුළුවන් කරන අනම්ෙල්ලුම. අනම්ෙල්ලුම ක වෙනස තමයි මිල වෙනස කරන සතිය කරන ප්‍රමාණය වෙනස කරන සතිය වැඩි. මෙතන එකේ ගුණාංග. එතකොට ඔබ අනිද්දි අනම්ම වෙන විදිහට එක සැරේ ගන්නවා මේකට බන්ධක් පැනෙන්නවත් ඕන දෙයක් කරොත් අපිට ශනිකව එක හොයා ගන්න. ඒක නිසා අනිද්දි අපේ රුගම තියාගන්න අනම්ම එකේ මිල වෙනස කරන සතර ප්‍රමාණය වෙනස කරන සත් අඩු. ඒ කියන්නේ විශේෂයෙන් බෑවුම වැඩි අගයක් ගන්න විදිහට බෑවුම ගන්න තියි. අනම්ෙල්ලු. ඔබට අඳින්නේ කොහොම පූර්ණ අනම්ෙල්ලු. එතකොට ඉතින් ඒවනම් දන්න දේවල් පූර්ණ අනම්ෙල්ලු කියන්නේ විල වෙනස් වුණාට ප්‍රමාණය පොඩ්ඩක් අත් හෙලෙන්නේ පූර්ණ නාමයේ පූර්ණ නාමයේ අල් පූර්ණ නාමයේ
ඊළඟට ඒ කියන මිලෝ ඒ කියන මිලෝ වත් කියනවා ගන්න මොකද ත්‍රිකෝණාසනයට අර බලන්න මේක මිල වෙනස්සන ප්‍රතිශතය ප්‍රමාණ වෙනස්සන ප්‍රතිශතය සමාන මිල වෙනස්සන ප්‍රතිශතය ප්‍රමාණ වෙනස්සන ප්‍රතිශතය සමාන ඒ කියන මිලුවේ මිල වෙනස්සන ප්‍රතිශතය ප්‍රමාණ වෙනස්සන ප්‍රතිශතය දෙකම සමාන ඒක තමයි ඒ කියන මිලුවේ තියෙන විශේෂත්වය ඊළඟට තමයි නම් මිලුවක් කියනකොට මොකද අපි දැනගන්න ඕන මේක බලමු නම් මිලුවේ විශේෂත්වය මිල වෙනස්සන ප්‍රතිශතය නම් ප්‍රමාණ වෙනස්සන ප්‍රතිශතය වෙන්නේ මේ අනම්මිල්ලුමක විශේෂත්වය තමයි අතාරින්න බෑ කියන එක. ඒ කියන්නේ කොච්චර ප්‍රයිස් චේන්ජ් එකක් වුණත් අනිවාර්යෙන් ක්වොන්ටිටි එක අල්ලගෙන ඉන්න වෙන්නේ. ඒක මේකේ තියෙන විශේෂත්වය. මිල කොයිතරම් වෙනස් වුණත් ප්‍රමාණය මාරු ඉච්ඡාපඩු කරන්නේ. සීනි මිල ඩබල් වුණා කියන්නේ ඊතරට කියන සීනි ටික නවත්තන්න. දැන් අනම්මේ වාර්තය. හැබැයි නම්මේ වාණ්ඩයක් අඳින්න කියද්දිම මේ විදියට අපි ඔය MCQ වර්ධිනවා කියන්නේ වෙන මිනිත්තුවක් නෑ. තමන්ගේ අමින පොඩි පොඩි තියෙන ටෙක්නික් ඒ ඔක්කොම එකට සෙට් කරලා තියෙනවා. අර ඒ දින සමහර ටෙක්නික් එකට වුණේ. ඉතින් මේව මේ දේවල් හරිය දැනින් හරි විදියටම පොයින්ට් කරලා ඇඟේ තියනවා නම් MCQ වදින් නැති ඉන්දියක් නැහැ. මේ ඉතින් අපි දන්නවා මේ දවස්වල වම්පියල මා MCQ විද්‍යාවක් තියෙන්නේ. 2023 මේ වෙනකොට ටෙස්ට් මාසෙකට 12ක් තියෙන්නේ. මාසෙ 12ක් කියන ලොකු කැපැසිටි තියෙනවා. ඉතින් මේ ටෙස්ට් 12ට ළමයි අපොදුම විදියට රකලාස්ති වෙලා කරගෙන යන පුදුරිසක් ඉන්නවා. පර්සනල් ප්ලෑන් එකක් මම කියනකොට ළමයි 200ක් මොක ප්‍රමාණයකට ප්ලෑන් හදලා තියෙනවා. 23 ඉතින් ඒ තරම් ප්‍රමාණයක් තමන්ට පෞද්ගලිකව කරන වැඩසටහන පට කියලා ආකෘතිගත කරගෙන කරගෙන යනවා පර්සනල් ගයිඩ් කෙනෙක් විදිහට මම වරගෙන යනවා MCQ වලට අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා ඒක නිසා මේ MCQ එක ගහද්දි කොහේ හරි ගන්න අඳි ඒ අඳිනදී නේ අඳිනදී අපි හරියටින් අඳින්න ඕනේ ඒක නම් එකක් අඳින්නකොත් මේව නැත්තර නැත්තා මේකේදී විශේෂත්වය තමයි විද වෙනස්සන ප්‍රතිශතයට වඩා ප්‍රමාණ වෙනස්සන ප්‍රතිශතය වැඩි විද මේ චූටි ගැප් එකකින් වෙනස්සෙ ප්‍රමාණ විශාල වෙනස්සක් विश्लेषण तो इंतजार में मैं क्या नहीं पढ़ा है तो मैं क्यों नहीं पढ़ा सकता हूँ क्या नॉन क्या वहाँ पे आवटे एरिया के हम देखे मूवी दिया गया अब बहुत आवटे एरिया को भी दिया गया मेरे बारे में कि मदद करो पसंद मरा मम्मी से दस मरा बाहर निकल मरा सारे की इल्लू बप्पे के जी मैं इल्लू बप्पे नाम में तो वो डुट्टे के डुट्टे कड़े बिना खुद अन्न के मित्र मित्र है लीक हुए अब मित्र मित्र है अपरी मित्र है मित्र नाम में तो वाली वाले मेकअप के मैं मेरी के नाम में तो वाली वाले मेकअप के एक अनम में මේ හරි නම් මෙතන එකට වැඩි නම් නැහැ. ඇයි මේ හරි එකට වැඩි? ඇයි මේ හරි එකට අඩු? ඇයි මේ මොබේසින් දක්වන පහළ නම් ඉන්න බග්ගේ නම් මේ ඩොට් එකෙන් ඩොට් එක නම් මෙතන වෙනස් වෙන්නේ. අන්න ඒකට උත්තර හොයන්න ඕන. ඒක ඒකට උත්තර හොයන්න ඕන. හරි. ඊළඟට තව මේව කතා කරොත් මම තව පේජ් එකකට ගිහනකොට මේකේ හිතන්න ඇත්ත හදන්න. මම MCQ එකක් ගත්තේ. නමුත් ඒක අරගෙන යවට දින ගොඩාක් එරියක් මම පැහැදිලිද? මෙන්න මෙහෙම ප්‍රශ්නයක් විභාග කියන කෙනෙකුට ඇයි මොමීසිර දකුණට පහළට ගෑවෙන සර්වේ කිල්ලු බප් එක හැමතැනම මේ මොමීසිර දකුණට පහළට යන ඉල්ලු බප් එක බෑවෙන එක වාදයක් නිසිත හැබැයි නිසිත උනට ඇයි ඩොට් එකෙන් ඩොට් එක නම් මෙදා වෙනස් වුණා අනේ අපිට වැදගත් දේවල් ඒ විතරක් නෙවෙයි අපිට මෙහෙම ගන්න පුළුවන් මොමීසිර දකුණට පහළට ගෑවෙන සර්වේ කිල්ලු බප් දෙක මේ දෙක කිල්ලු බප් දෙක මෙන්න මේ ඡේදන ලක්ෂය මේ ඡේදන ලක්ෂය මේ අපි මේ කතා කරන්නේ ඡේදන ලක්ෂය මෙන්න මේ ඡේදන ලක්ෂය නම්මෙතා මේ ඡේදන ලක්ෂය නම්මෙතා වෙනස් වෙන කොට මේ ඡේදන ලක්ෂය නම්මෙතා වෙනස් වෙන කුරුවන්ද බැරිද කියලා වගේ අහනවා ඇයි හේතුව මේ දෙකට මේ p බෙදීම q t එක වගේ p බෙදීම q t එක වගේ ඇයි ඇයි p බෙදීම q t එක වගේ අත්වත් ඇයි ඩොට් දෙක නම්මෙතා වෙනස් එක නම්මෙතාව සමානද කියලා වගේ අහනවා ඔබ මෙන්න මේ පරාසය මුල් කරගන්න ඔබ පරාසය මුල් කරගන්න මේ ආශ්‍රිත ආහන පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා මේ ඩිමාන්ඩ් කර්ව් දී නේ ඩිමාන්ඩ් කර්ව් දී ඩිමාන්ඩ් කර්ව් සෙට් එකක් දීලා මේ වගේ දීලා එක එක පැති වලට දීලා මෙහෙම දීලා මිලක් දීලා අහන පුළුවන් නම්මෙතාවල අනුපාතය ඔබ ඉඳන්න පොඩ්ඩක් හිතේ ඒ දේව හරි මොකද ඔබ නම්මෙතාවල අනුපාතයක් දීලා MCQ එකක් ඉනිවසර හදන්න ඕන මේ පරාසය පුළුල් කරගන්න ඔබ දකින පරාසය පුළුල් කරා දකින MCQ එක විතරක් අඳගෙන යන එක ඒකම අපි මෙතන මේ MCQ පැහැදිලි කිරීමක් කරාට මේක අවශ්‍යතම ඔබට තියරි පැහැදිලි කිරීම කරන මෙවැනි ප්‍රශ්න පිළිතුරු අපි ඉදිරි දවස්වලදී කතා කරමු නමුත් දැන් ගන්න දෙයක උත්තරේ මම ඔබට හිතන්න වැද්දක් හදලා දුන්නා. බහිදර හිතන්න වැද්දක් හදලා දුන්නා වවේසෙන් කුණ බලට එන ගුරුබක් එක කිව්වා කිව්ව පළියට. ඒකේ තියෙන දේ විතරක් ඔබලන් ගන්න එපා. ඌනා නම් මේ අනම් මේ නම් මේ උටි කියයි. මොකද
මෙතන මෙයාට එම්බ හිතන මේක මොනවද ලොකු සාධාරණකම අපේ එක්සෑම් එක. ඒකට අවධානයද? ඒකට අවධානයද? එම් පොමිසෙත් උගුණ බාල බැවන සර්වේකිය ඉලුම්පක් මේක මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂය. ඒ ලක් කියන ලක්ෂය නම් එදා ඒ කිය ඉලුම්නවද? ඒ ලක්ෂයේ සිට BC ලක්ෂය. BC කියන ලක්ෂයෙන් බින්නන්නේ මොන ලම්බේ තාදකද කියලා. BC කියන ලක්ෂ දෙකෙන් බින්නන්නේ මොන ලම්බේ තාදකද කියලා. ඔබ දන්නවා B කියන ලක්ෂයේදී බින්නන්නේ මොන ඉලුම්ද? उत्तर उत्तरे प्रश्न මේ වීඩියෝ එක දානකොට මේ සෙෂන් එක ඉවරව ගාන්න ඕන කට PDF එක දාන්න. අදර ඔබට ಜಾති කිනු ගාන දැන් බෝඩ් එක බලාගෙන හදන්න පුළුවන්. මේ ಜಾති කිනු ගාන බෝඩ් එක හදන්න බලන්න හදන්න පුළුවන්. ಜಾති කිනු ගාන බෝඩ් එක බලාගෙන හදලා ಜಾති කිනු ගාන බෝඩ් එක බලාගෙන හදලා ඉවර කරලා ඔයාලට මම පේපර් එක දානවා. පේපර් එක දානවා. මයිසරාදි කියන්නම් ඔයාලට කොහොමද මේ පේපර් ප්‍රෝග්‍රෑම් ටික මම ඔයාලට වෙනම කලෙක්ට් කරන විදිහ ක්‍රමයක් හදන්නම්. ක්‍රමයක් හදන්න. හරි. ඕන තරංකාරී වැඩකොට කාරීවල පාඩේ එක සැපියුම් වැලිගීමක් නිසා සැපියුම් අපේ දරුවන්ට විතර මේ සමුතුලිත මෙල තක්වාඩුගේ ඇති අතර සමුද ප්‍රමාණය වැඩි විය සමුද ප්‍රමාණය මේ PA කේ සිට කී දෙක දක්වාගේ මොන ඉස්සලාදී වැඩි වියද පාසනා රොතරණේ බෙදු කර වැඩකොටක ඕන තරංකාරී වැඩකොටක දෙනදී ආයතන කරන කීපක් එක කරුණු විදිහට පුළුනම් මේ උණතරකාරී ආයතනයක් කියවනම් ඉල්ලුම් බොක්කේ කවර විදිහටද පුළුනා මේකද තියෙන කර්මාන්තය කර්මාන්තය එකට පොඩි වීඩියෝ මිස්ටේක් එකක් කළා තියෙන්නේ ඒක වලන සමුදිත මිල P එක බිඳුවේ සිට P එක දක්වා නේද කිව්වල ඉතන Q එක දක්වා ප්‍රමාණය වැඩි වෙනවා පාදු උපසරණේ වෙනු කරේ ඒක බලපෑම් ප්‍රධාන හේතු මොකක්ද ආරම්භුලි වෙන දෙයක් ඕනේ මේ වගේ ප්‍රශ්නයක් දෙන්නේ කුණු කතාවක් දෙන්න ළමෙක් කතා කරන කුණු මතක් කරන උණතරකාරී වෙන ආයේගේ ලක්ෂණ මඩ මතක නෑ සර්පියුම් බොක්කේ දක්වන්න ගිහින් කියලා විතරයි අර සැපියුම් මොක්කේ දකුණට විතර වෙලා තියෙනවා මේ ආනි සැපියුම් මොක්කේ දකුණට විතර වීමට හේතුවක් මේ වෙන දෙයක් ඕනේ සැපියුම් මොක්කේ දකුණට යන්නේ ඇයි කියලා හරි සැපියුම් මොක්කේ දකුණට යන්නේ ඇයි කියන හේතු ටික විකතරේ මොකක්ද හරි බලන්නුනේ සැපියුම් මොක්කේ දකුණට විතර වීමට හේතුව කොහෙන් ගන්නවද කියලා සැපියුම් මොක්කේ දකුණට විතර වීමට හේතුව මගේ ඊට පස්සේ මෙයා එකක් කියන මාගේ පොඩි පොඩි පැහැදිලි කිරීම් ටිකක් කරනවා विशेष යාසිත ඔබ MCQ ප්‍රශ්නේ මම කිය ඔබට ඉන්නේ කියන්නේ මේ ඒක ක්ලාස් එක තුල නැතිලා මොකද හේතුව ඔබට මේ MCQ එකක් ගත්තොත් ඒක මම සරියෙන් පැහැදිලි කරා අනිත් අද මම MCQ කවුන්ට් එක අඩු කරගත්තා ඒ විලා මොකද මම 12 තව 12 ඉදිරිය කරගෙන යන්නේ වීගා මම ඔබට ಜಾති ගිහින් පටන් ගන්නවා කරා ආදම් රවිෂි ආදම් රවිෂි ආදම් රවිෂි හරි තර අධිවැදියක් තියෙන එක කියනවා නම් මේ සම්පූර්ණ උත්තර ටික කියවන්න පටන් ගන්න. පොඩ අවුල් වෙනවා. නමුත් මේ කතාව ඇතුළත තියෙන ඇත්තම සැපියුම් වක්කේ දවුරු දෙන්න දීම හේතු ඔබ දෙවෙනි පාඩමේ පාඩම් කරපු හේතු ටිකම තමයි.
නමුත් මේක ඇතුලේ ඔබ එක එක විදිහවලට අරනවා. අපි පොඩ්ඩක් ගිහිලා නිකමට අධ්‍යයනය කරලා බලමු. මේ වෙළඳපොළ ආර්ථිකයේ රජයේ විදියක් තියෙන්නේ කොහොමද වෙන්නේ? නේද? වෙළඳපොළ ආර්ථික. අපි වෙළඳ උපදේ භාණ්ඩයක් මත පනවන්න පුළුවන් ඒකක බද්දක්. භාණ්ඩයක් මත ඒකක බද්දක් පනවන්න. ඒකක බද්දක් පැනවීම පස්සේ සැපයුම අපේ වෙන්නේ ඒකක බද්දේ ප්‍රමාණය සමාන්තර වමට විතරයි. මේක තමයි ඒකක බද්ද. ඒකක බද්ද. බද්දෙන් පස්සේ නව සැපයුම අපේ වමට විතරයි. වමට විතරයි. ඊට පස්සේ ඒකක සමානාකාරයද? ඒකක සානාදාය ඒකක සානාදාය ඒකක සානාදාය දුන්නෙන් පස්සේ මුලින් සැපයුම අපේ ඒකක සානාදාය ප්‍රමාණය සමාන්තර දතුලට ඉන්නද ඒකක සානාදාය ප්‍රමාණය සමාන්තර දතුලට ඉන්නද ඒකක සානාදාය ප්‍රමාණය මේ විදිහට සමාන්තර දතුලට ඉන්නද ඒකක සානාදාය ප්‍රමාණය ඉතින් මේ කතන්දර දෙක මේකෙදි මුදී රජයේ විද්‍යුම් මිලට මැදිහත් වෙන්නේ රජය විද්‍යුම් මිල වෙනස් කිරීමට මැදිහත් වෙන්නේ රජය කරන්නේ අදාළ බදුරු සානාධාර අගයක් තීරණය කරලා ඉන්නවා වෙළඳපොළේ මිල තීරණය වෙන්නේ ඉල්ලුම් සතුන් නම්‍යතාව. ඒ කියන්නේ ඔබ අනිවාර්යෙන්ම මේ බදු බැලීමේ යටතේ නම්‍යතාවනුව බදු බලගෙදී යාම අනිවාර්යෙන් අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේ. කඩපාඩම් කරලා කියොත් පැටලෙනවා. බද්දට එන උත්තර ටික මොනවයි සානාධාර දෙන්නේ. මොකද මුළු බදු බල පරිභෝගික කරන අවස්ථා දෙකයි තියෙන්නේ. පූර්ණ නම් ඉල්ලුමයි පූර්ණ නම් සැපයුම. ඒ දෙකම තමයි සානාධාර දෙන්නේ. ඒක නිසා පුතේ ඔබ අවධානයෙන් යුතුව බදුබර විදියා නැත්නම් බදුවාපා එහෙම හොඳට උවේ දියා ගන්න අපේ ළමයින්ට බද්ද විතරයි කරන්නේ කරන්දි සානාධාරයෙන් ඒ විදියට පිට කරගන්න. මනුස්සයෙක් කියන්නේ මොකද ඒක බද්දට ලවන්සස් ටිකමයි සානාධාර වලට. දෙක බදුබර විදියාම අහනවා. මොකද එතෙන්දි වෙන්නේ රාජ්‍ය නිරේ මිල තීරණය කරන්න තරට ඉන්නේ නැහැ. රාජ්‍ය කරන්නේ බද්ද හෝ සානාධාරය දීලා නම්යතාවන් මේ දෙන්නට තීරණ ගන්න දෙනවා කොයිතරම් මිල වැඩිවීමක් කරනවද සානාධාරයේදී කොයිතරම් මිල අඩුවීමක් කරනවද ඒක නිසා ඒ කියන ඒරියා එකට අවධානයක් දෙන්න මේක හරි සිම්පල් එකේ මතක තියාගන්න ඕන මම ඔහුගේ කුප්පියක එන්සී කුප්පියක කොහොමද හොඳ පැහැදිලි කිරීමක් කරා මේ නම්යතාවන බරු කරගෙන තියාම යම් ප්‍රමාණයක් යම් ප්‍රමාණයක් අය බලන්න ගියද YouTube එකේ ඇදී ඒ වීඩියෝ එකෙන් අවදි බලන්න කොහොමද නම්යතාවන බරු කරගෙන තියාම කුලී කියන මේකෙදි නැතුව රාජ්‍ය කෙලින්ම මිල තීරණය කරන අවස්ථාවක් තියෙනවා ඒ තමයි මෙන්න මේ දේනවා වෙළඳපොළේ තීරණය වෙලා තියෙන මිල හරි වෙළඳපොළේ තීරණය වෙලා තියෙන මිල වෙළඳපොළේ තීරණය වෙලා තියෙන මිල පාරිභෝගිකයට දරා ගන්න බෑ කියලා හිතනකොට රජය කෙලින්ම දානවා උපරිම උපරිම මිල ඒ පාරිභෝගිකයව ආරක්ෂා කරගන්න ඒක තීරණය වෙන්නේ සම්බුද්ධත්වයට වඩා පහළට ඒක උපරිම මිලක් නිර්දිර බලනවා ඒව නැත්නම් මේ වගේ දෙයක් වෙන්නත් පුළුවන් උපරිම මිල අනිත් එක තමයි වෙළඳපොළේ තීරණය වෙන මිල ගොවියට අවාසිය. ගොවියට මේ මිල දරා ගන්න බැරි නම් අන්න රජය පනවන මොන මිලද? අවම මිල. අවම මිල. ඉතින් මේ වගේ ගාණක් මේ සැරේ විභාග වෙනු නම් අනිවාර්යෙන්ම ඉන්න පුළුවන් උපරි මිලක් සහ අවම මිල. මේ අවම මිලේ තීරණය දෙවල් තත් සැපියු. මේකේ දී වෙන අදි ඉල්ලුම. අදි ඉල්ලුම නම් ඉති කල්පනා කරගෙන ඉන්න කුමාරි වෙන්න ඕන. නමුත් මේ අදි සැපියුම කියන්නේ බයමට. අදි ඉල්ලුමක් කියන්නේ මිනිසුන්ට බර නැත්තම් ගෙදනාර යනවා හැරෙන්න. මොකද අපි සතුටුමත් තව මුතේක විනාශ වෙන්න දෙන්නේ නැහැ. මොකද රටේ සම්පත් වලින් ජීවිත නිමවම මේ අනේ අනේ නිමවම හරවණා කරණය කරන රජයේ ප්‍රියාමාර්ගයක් තියෙනවා. මේ විලාදාන ප්‍රතිපත්තියක් තියෙනවා මේ ක්‍රමවාහි කරා. මේ අනේ දේවල් වලට යන්න වඳුකින් දැන් ඔබ දැක්ක මේ කතකල් සැපේ මොකටද නපුරනවා වගේ දැනීමක් වුණේ නැහැ. සැපේ ප්‍රමාණය අඩු වැඩි වෙන තමයි මේ දෙක සිද්ධ. නමුත් බද්දක් හෝ සරල ආධාරයෙන් දී සැපේ මොකටද වමන තමයි මේ දැනේ. ඉතින් මම ඔබට මේ කතා කරමු MC2 අදාළව එම්සී මේ තනිකර නමයක උරුම ජයම් කරන රජමැදියක් තියෙනවා මේ කතන්දරේ නිකම් බැලුවොත් තියෙන සැපියුමක් දකුණු දිතලීමට හේතුවක් කියන්නේ කියලා කියන සැපියුමක් දකුණු දිතලීමට හේතුවක් බලමු දැන් ඔය බෝ කියු දැනුම්සේ සැපියුමක් දකුණු දිතලීමට හේතුව මොකක්ද කියන්නේ මම අපි කතා කරන්නේ හතර වෙනි එම්සී කුවේ හතරට එක උත්තරේ මොකද බලන්න බාරි භෝගය ආරක්ෂා කිරීම රජයේ විසින් උපරිම මිල 50% සැපයුමක් දකුණට යන්නේ කියලා දැන් මුලම කියවලු. ඊළඟට කියන පාරිභෝගිකය විසින් සානාධාරයක් රජයේ විසින් පාරිභෝගිකයන් සඳහා සානාධාරයක් නැහැ. පාරිභෝගිකයන් සානාධාරයක් දුන්නොත් ඉල්ලුමක් ලෙස බලපාන ඉල්ලුම නිෂ්පාදකය. නිෂ්පාදකකින් ආරක්ෂා කරගෙන රජයේ විසින් සහතික මිලක්. දැන් ඔබ සහතික මිලක් පැනෙන්නේ කියලා වක්‍රවමට දකුණට ඉතින් නෑ. ප්‍රමාණය වෙනස්. ප්‍රමාණය වෙනස්. ඊළඟට රජයේ විසින් නිෂ්පාදකකින්ගේ දිවිගැන්වීම සඳහා පදවල නවේ පනවල ලබන වාණ්ඩ ඒකකයක් සඳහා සානාධාර
ප්‍රවාදී සහනාධාර දීලා අනේ නිෂ්පාදකී ඉරිගැන්වීම සඳහා සහනාධාර දවා දෙන්න. අතර පොඩි වචනික මිස්ටේක් එකක් තියෙනවා. निष्पादी निराकर उच्चावचने එකට වැඩි හැබැයි මේක නම්යතාව එන්නේ අඩුවේ කියන මිල වැඩි වෙනකොට නම්යතාව අඩු වෙන එකම කියනවා මෙයා නම්යසපිය අනබල එන්ජිප් එකට ඇහුවොත් මිල වැඩි වෙද්දි නම්යතාව මිල වැඩි වෙද්දි නම්යතාව වැඩි වෙන තුන් දෙනෙක් ඉන්නවා මිල වැඩි වෙද්දි නම්යතාව වැඩි වෙන තුන් දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි අනම්යසපිය අනිත් එක්කෙනා තමයි අනම්ය ඉල්ලු අනිත් එක්කෙනා තමයි නම්ය ඉල්ලු මේ තුන් දෙනාගේ මුදේ මිල වැඩි වෙද්දි නම්යතාව වැඩි හොඳ එන්ජිප් එකක් බස්සන්න පුළුවන් නේ මෙල වැඩි වෙන විට නම්යතාව වැඩි වෙන තුන් දෙනෙක් අනම්ය සැපියුමයි අනම්ය ඉල්ලුමයි නම්ය සැපියුම මේ තුන් දෙනාගේ මෙල වැඩි කොට නම්යතාව වැඩි වෙන ඕනනම් එක සාධනය කළ දෙන්නෙක් ඒ ප්‍රශ්නේ තවත් ගැඹුරට අරගෙන යනවා ඒතර ආට අනිවාර්යෙන් ශනික මොලේට ඉන්න අනම්ය සැපියුම් වාක්‍යයක් කොහොමද නම්ය සැපියුම් වාක්‍යයක් කොහොමද ඉන්නේ කියලා කොහොමද මෙල වැඩි කොට නම්යතාව වැඩි වෙනවා කියලා ගන්න සමීකරණයක් වශයෙන් පැහැදිලි කරනවා තමයි සමීකරණ කිව්වෙ පැහැදිලි කරන්නේ प्रतिपद අඩවලු දුිතරන් දීද බොත් කතුරු සියදාස් ගන්න ප්ලේල ලවස දාස් මතර නවීදීසි ඔබට නෝට් පාඩම් කර කර නෝන ඔබ රෙක් ගාඩින් නැවට ඉස්කෝලේ යනවා නැහැ එනම් ප්‍රයිවට් දාලා පාඩේ පොද්දක් කරගෙන සම්ප වේටි ගා පොද්දක් ගාලු පාඩම් කරලා ලියන්න ඕන නේ ඉඩ ආගිය දෙයක් තියෙනවා
ඉතින් ඒක නිසා මේ මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් මේක අහන්න පුළුවන් අනම්ම සතුටුක විදි වැඩිපුර නම් මේ තා වැඩි අඩු වෙනවා නඩු වෙන්නේ පැහැදිලි කරන්න ඔර ධාර්මික පැහැදිලි කිරීමකට කොහොමද ලකුණු තුනක් හෝ දෙකක් හම් වෙනවද ඉතින් ඒක නිසා හැම වෙලෙම හිතන පැත්ත පොඩ්ඩ මේක වෙනස් කරගන්න අද එන්සීකු සෙෂන් එකේ ඉඳලා මම චුට්ටු චුට්ටු දැන් ළමයට පින්නන ඔරසරි වැඩි කරන්න පටන් ගත්තා ඔගේ එන්සීකු ඩිස්කෂන් වලදී අපි එන්සීකු එකේ වෙන්තර විතරක් ටිකක් වෙන්න වෙනවා ටික ටික මේක කරුණු කරනවා අද මම බින්නනවා කතන්දර ගොඩාරේ බලන්න මේකේ මදර පුළුවන් ප්‍රශ්න මේකේ මොකටද කියන ඇස් දෙක එන්සීකු අතර පහක් හදන්න එහෙනම් මෙල වැඩි වෙනකොට නම් මෙතා මෙල වැඩි වෙනකොට නම් මෙතා වැඩි වෙන තුන් දෙනෙක් ඉන්නේ කවුද අනම්මීලු අනම්මසපියු නම්මීලු මෙල වැඩි වෙනකොට නම් මෙතා අඩු වෙන එක්කෙනෙක්ගේ තමයි නම්මසපියු මොනසපියුද නම්මසපියු මේකේ නම් මෙතා මෙතන අපරිමිත වෙලා එන්නේ මෙල වැඩි වෙන වැඩි වෙන නම් මෙතා අඩු වෙන ඊළඟට පොදේ මිල මිල වැඩි උනත් අඩු උනත් නම් මෙතන ස්ථාවර හතර දෙනෙක් පූර්ණ අනම්මේ සැපියුමයි පූර්ණ අනම්මීලුම පූර්ණ නම්මේ සැපියුමයි පූර්ණ නම්මේ ඉල්ලුම ඒ කියන නම්මීලුමයි ඒ කියන නම්මේ සැපියුමයි හය දෙනෙක් කියනවා මේ හය දෙනාගේම නම් මෙතන මිල වැඩි උනත් අඩු උනත් වෙනස් වෙනවා එතකොට ওই විදිහට නම් නම් මෙතන වර්ත 10 ඇති හය දෙනෙක්ගේ මිල වැඩි උනත් අඩු උනත් නම් මෙතන වෙනස් වෙන්නේ හය දෙනෙක් තුන් දෙනෙක් මිල වැඩි වෙනකොට නම් මෙතන අඩු වෙනවා මිල වැඩි වෙනකොට නම් මෙතන වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා අනුලෝම එක්කෙනෙක් විතරක් වැඩි වෙනකොට අඩු වෙනවා අඩු වෙනකොට වැඩි වෙනවා කියනවා ස්පෙෂල් නම් මෙතන පුන් නම් නම් සපියු මේ අනන්න සපියු අනන්න සපියු රයිට් අපි දැන් මේ වෙලාව ගන්න නැතුව උත්පන්න කිලේ උත්තරේ වල කොහොමද ඉන්නේ පහ බලන පහට උත්තරේ මොකද්ද කියලා දැන් ඔබ දකිද්දි අවබෝධයක් ඇතුව දකි ඒ වගේම ඔබ දන්නවා දැන් පාඩම් කරන උණු මොකද ඔබ පාඩම් කරනවා කියලා නෝට් එක දිහා බලන්න දීලා නෙමෙයි නේද ඒක උණු ටික දැක්කා නේ ඒ අවට අවට දකින්න හැම ඉන්සිකක් ඔබ දකින්න මේකින් අවට නේ ඒක අවට ඩස් වෙන පුළුවන් හැම දේ දිහා එකම මම කතා කරනවා එහෙනම් මෙතනින් අන්තිමවා දන්නවා මේකේ නම් මෙතන මොකක්ද වෙන්නේ එකට අඩු අනම්මේ එකට අඩු අනම්මේ ඒ වගේ මේකේ මිල වැඩිනකොට නම් මෙතන වැඩි වෙනවා කියලා දන්නවා මේකේ බෑවම කරනවා දැනගෙන ඉන්නවා නේ මේක ශරීරය ඇතුළත් මේකේ බදු කරු දෙති කියන්නේ කොහොමද කියලා දන්නවා මේක සමානාධාර වාසිය විදිහට යන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ වගේ මේ වගේ බවුන්ඩ් එකක් ප්‍රැක්ටිකල් පොරේ කොහෙද තියෙන්නේ? අනම්මසපියු. මම කතා කරන ඕනම දෙයක් නම්මසපියු. දැන් අපි බන්දි වුණත් නම්මසපියු. අපිට මෙල බිඳුවේදී සපයන්න බැහැ දනවා කියනවා. මෙල බිඳුවේදී දනවා කියන්නේ. මෙල බිඳුවේදී අපිට සපයන්න බැහැ. දැන් අපි වුණත් මේ ප්‍රී ප්‍රෝග්‍රෑම් එක ගන්න නැහැ. අපි ටාස්ක් එක කරන්නේ. අපි වායතු සම්පූර්ණයෙන් ප්‍රී කියන එකක් අපිට එන්න කරන්නේ නැහැ. අපි භෞතික බන්දි වලින් දරුවෝගේ මුදලක් කරලා සාධාරණයක් ඒක නේද සාමාන්‍යයෙන් ලැබෙන මුදල හරහා අපි ඔබට තවත් මේ නොමිලේ දෙයක් කර කිව්වද නේද? ඉතින් මේ දේ කරන්නේ අතන මුදල අය කරපු නිසා. අය කරපු නිසා දරුවන්ට ඇවිල්ලා මේක මේක නමතර රෝගයක් වුණොත් අපි බිස්නස් මාර්ජින් අය මේ විදිහට ඉන්නේ ආධාරකාරී ජීවිත එක්ක ආයතන ගානක පන්ති ගන්නවා. ඒ දේ විදේශයෙන් ඔබ දන්නවා වගේ විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් කරන පර්සනල් බෑන්නේ. පන්තියක් ඉවර කරලා ඔබ දන්නවා බාදුත් දෙන රෙඩිකුලීලාව කන්ඩිෂන් එක පර්සනල් බෑන්න බෑ. අමුත අපි උගේ මුදලක් අය කරගෙන ඒකට දෙන අතර මේ බෙනිෆිට් එකක් විදිහ නෙමෙයි නේද? එතකොට ඔබ මේ බෙනිෆිට් එකකටත් එක්තරා විදිහක මුදල් ගෙවුවා හසම හරි මේ මුදල් කියන කන්සෙප්ට් එක අයින් කරලා නම් ඒක උනම් ඔබ ධර්මදේශක දරුවෙට පාඩමක් වැරි කොටස් ටිකක් ආගෙන උනත් මේ ප්‍රෝග්‍රෑම් එක පැත්තකින් තියෙනවා නේද? තමයි මොනවා හරි සාධාරණයක් වෙන්න දෙයක්. අපි අයින් කරු මේ තියෙන අනම්මසතු. ඒක අනම්මසතු ප්‍රැක්ටිකල් ලෝකේ වෙන්නේ මොන බාණ්ඩවලද? කාර්මික බාණ්ඩවලද? දුෂ්කාර්මික බාණ්ඩවලද? අන්නේ අවසරයි හිතන පටන් ගන්න. මම ඉස්සරහදී මේ බේබ් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ එහෙම පැහැදිලි කරන එක්සිකු දාන්නේ. මම කියන්නේ වගේ අර ඔළුව අවසන්. දැන් මේක බලන්න මම හොයන්න පටන් ගන්න. නිකන් හිතමු දැන් ඔබ දන්නවා ඊසරේ ඒවල් ගහන්නේ. හිඟකම ගැන අහන ප්‍රශ්නය. මෙල දැන් අදාමාන හිඟ කරේ මොකද? ආවස්තික බෙර යන මොකද? තීරීම යන මොකද? ඔතනින් මේ අයින් වුණා නේද පේපරේ? ඊසරේ පේපර එකේ හිඟකම යන මොකද්ද? තීරීම යන මොකද්ද? ආවස්තික බෙර යන මොකද්ද කියන එකයි. කිව්ව ප්‍රධාන අදාසන්න නගරයක් ආසි පිටුක් තියෙන ලඟ පිටු ඒ ඉදමේ සත්තු ප්‍රදේශ විශේෂ ජීවත් වෙන
හැම මේක නංගනි සම්බන්ධන අධිකාරිය හිතනවා මේක බිල්ඩින් එකක් ගන්නවා ඒක ඒ හවුසින් ස්කීම් එක හදන්නේ හරහාට ගන්න ඉඳගම තේරිම ඔබ සික්‍රේ පැහැදිලි කරා කටපාඩම් කර කියපේක කොහොමද කල්පනා කර මේක කතා කරන්නේ ඌලක් නිනවා සතුරෙක් නෙවෙයි නේ අපිට දැන් පුළුවන් වෙන ඕන දකින්න දෙයක එන්නේ මේ සප්ලයි ප්‍රොබ්ලම් තියාරයක් මේක කොතනද පාවිච්චි වෙන්නේ මේ වගේ ප්‍රැක්ටිකල් ලෝකෙදී මෙලදීදී සබය යන තර මිනිසුන්ට ට්‍රැක්ද ඔළුවේ ට්‍රැක් එක නේ අන්නේ මොකක්ද අපි දැනුම දීව ඉතන වඩංග ඉතන වඩංග අර මේ හැම කරකට මනස අරන් කියොත් තමයි ටේචි කෝ හරියට ගහන්න පුළුවන් අපි තව ඉස්සරහට යමු එහෙනම් මේ උත්තරේ පොතේ කියන්නේ දැන් එකඩලු අනාමෙ එකඩලු අනාමසගේ උන්ට අත්‍යත්‍ය ඒකෙන් අපි කතා කරේ පහ පහට තුන පාඩ තුන පාඩ තුන අපි හරියට යනවා මේක රුපියල් දෙකක මද්දම් පැනීමුත් මොකද වෙන්නේ කියලා. මම මේ ප්‍රශ්නේ දාන්න හේතුනේ යමන් අනවශ්‍ය ලෙස විලාම් කාතරුන තනක් කියන්නේ. අනවශ්‍ය. මේක අහනවා අහන්නේ නව සමතුලිත විලා නව සමතුලිත ප්‍රමාණයස් කර. එච්චර විදියා. මම දන්නවා මේකේ මේක ළමයට දුරු ගාන්න අනවශ්‍ය දේවල් අත ගන්න. විනාඩි දෙකයි MCQ එකට යන්න. කොහමද කියලා. MCQ එකකට දෙන්නේ පුතේ විනාඩි දෙකයි. විනාඩි දෙකයි. නමුත් අපි පන්ති ඇතුලේ ප්‍රැක්ටිස් කරන්නේ කම්නාඩි. ඔබ විනාඩියට උරුවෙච්ච ඔබ විනාඩි දෙකට එකට උරුවෙච්ච ඔබ විනාඩි දෙක කියන්නේ ඒක නෑ. මේකෙදී ඔබේ ටයිම් වේස්ට් වෙන්න පුළුවන් තැන්. මොකද අදිනවා ධර්ම සෙන්සර් අදලත් තම පාදුතු මං කිය MCQ 30ක් දෙන්නේ. හරි බලන්න. අනං MCQ 30ට MCQ 30ට ඔබ දාන MCQ 50කට බෑ දෙකක් හම්බෙන්නේ. නේද? ඒ කියන්නේ MCQ 25කට අඩුවෙන් දැන් පැයක් හම්බෙන්නේ. නම් තව එන්ජි කුටි හිට දෙන්නේ පැය වාගේ. පරි විනාඩි 40ක් යන්නේ. ඒ ටයිමින් නේද? ඒ ටයිමින් නේද? හරි. මේක යව උත්තරේ බලන්න. ගොඩක් දාලා අඩු ගොඩක් ගත්තලි උදුදු බුදු වීඩියෝ එක දෙනවා. මේ බලා ගන්න පුළුවන් අනගෙන දියලා ඇරේන්ජ් කර ගන්න පුළුවන්. මේක අහනවා බද්ද පැණි වල කියලා දෙයි. බද්ද පැණි වල නව සම්පූර්ණද මිල නව සම්පූර්ණද ප්‍රමාණය කරලා. විනාඩි 40ක් පදරක බීරෙන්න. ඊළඟ අපි යාති ගිහම යනවා. අර සිග් වහරේදී ආදාය ප්‍රවේශ පැහැදිලි කරමු ආදාය ප්‍රවේශදී මම ප්‍රවේශ තුනම එක්කම පොඩක් එකේ පැහැදිලි කරන දෙන්න හරි පොදේ මේක බද්දා පණුවක් ගන්නත් තේ බද්දා පණුවාදී මම කියනවා මේකේ වෙලාව කන්නේ කොතනද වා කිය මේක යහනේ වද්දෙන් පස්සේ නව සමුද්‍රයේ මිල ප්‍රමාණය නව සමුද්‍රයේ මිල ප්‍රමාණය නව සමුද්‍රයේ මිල අහන නව සමුද්‍රයේ ප්‍රමාණය අහන නව සමුද්‍රයේ මිල නව සමුද්‍රයේ ප්‍රමාණය ඔය දෙකනේ අහන එතකොට පොදේ මේකේදී ළමේ තම දෙකක් වරු ගැර පොඩ්ඩක් ආයි කතා කරන්න යන්නේ මේකේදී ළමේ අනා ගන්න තියෙන දැන් ටික මෙන්න මේවා හරි මේ බලන්න බද්දක් පැනේවෝ බද්දක් පැනේවෝ ඒක මේ වගේ ඉල්ලුම් බක්කේ සතියුම් බක්කේ තිබ්බා මේකට බද්දක් පැනේ ඉල්ලුම් බක්කේ සතියුම් බක්කේ තිබ්බා මේකට බද්දක් පැනේ බද්දක් පැනේවෝ මධ්‍ය ප්‍රමාණය සමාන්තර සතියුම් බක්කේ කොටද විතරදී අපුරු විතර මධ්‍ය ප්‍රමාණය සමාන්තර සතියුම් බක්කේ අපුරු විතර මධ්‍ය ප්‍රමාණය සමාන්තර සතියුම් බක්කේ අපුරු විතර මධ්‍ය ප්‍රමාණය සමාන්තරව සතියුම් බක්කේ දක්වන්නේ. ඒතර දක්වන විදිහනම් මේ තියෙන නව සමුදුරිත මිලයි නව සමුදුරිත ප්‍රමාණය. නව සමුදුරිත මිලයි නව සමුදුරිත ප්‍රමාණය. ඔයාගේ ගහන්නේ මේ දෙන්න විතරයි. මේ දෙන්න විතරයි ගහන්නේ. ගොඩාක් වෙලාවට ඔක ළමයි කරනවා පැවෙන් සමුදුරිත මිලයි ප්‍රමාණය. වැඩක් නැහැනේ විලාව නිකන් නිස්කාර වෙනවා. අපි ගහන්නේ නව සමුදුරිත මිලයි නව සමුදුරිත ප්‍රමාණය. එහෙනම් ඔයාට පුළුවන් එනකොට බද්දෙන් පස්සේ නව සමුදුරිත පවිකරණය හදන්න. අලගෙන ඡග්ගා
මධ්‍යයෙන් පස්සේ නව සමුද්‍රිත මිලයි අපේ ගහන්නේ ගැලීම බද්දේ පස්සේ නව සමුද්‍රිත මිලක් කරනවා බද්දක් කැඩෙනවා සතුන් අපේ එකතරන තප්පරයක් මමට විතරනේ ඒ මමට විතරනම් අපේ ගහන්නේ නව සමුද්‍රිත මිලෙන් ප්‍රමාණය හරි මේ වෙලා වෙලා අනවශ්‍ය වෙලාවක් කාලදමන්න එපා හරි අපේ ගහන්නට අදාළ නේද බද්දක් කැඩෙනවා සතුන් අපේ මමට විතරනේ बाहर ගොඩක් ළමයි හිතන්නේ පූර්ණ සංඛ්‍යාව විතරයි උත්තර දෙන්නේ. ඒ ළමයිම හිතාගත්තු මොකද? ළමයි දැන් ආර්ථික විද්‍යාවත් ගොඩක් ළාට ආයුක රෝගේ සංකීර්ණ දේවල් සරල කරන උපකල්පන දාලා තියෙනවා. ඒ ද ළමයි උපකල්පන හදාගන්න. මොනවා ළමයි හදන්නේ තියෙන උපකල්පන කියන්නේ? ළමයි හදන්නේ තියෙන උපකල්පන දැන් හැම උත්තරයක් වෙනුනොත් පූර්ණ සංඛ්‍යාව. ඒක දැරත් දෙහි වල දශම ගානක අවමලක් පමනක්. සත ගාන. මේ හිම අයන විභාග සංස්කෘතිය තුළ ඔබ පූර්ණ සංඛ්‍යාව හොයන්න යන්න එපා. පූර්ණ සංඛ්‍යාව හොයන්න යන්න එපා. ඒක නිසා මේ දේවල් ගැන අවධානය යොමු කරන්න. මේක ඇත්තටම අවශ්‍ය වෙනවා පොඩක් අර ගන්න. මෙතන PDF එක නැහැ. මම මේ PDF එක ඕපන් කරගෙන හරි. මෙච්චර හරිද? මේක දීලා තියෙනවා මොදේ? එල්ලුම් සමීකරණේ QD ඔබත් මම හිතන්නේ මාත් එක්ක හදලා වැඩි. QD සමානයි. QD සමානයි 200 වෙන 4p. අනිත් එක QS සමානයි. QL සමානයි. අදාර ජාතික ආදායම කියන වචනේ පිටක් වචනයක් නිෂ්පාදනය කියලා. ඒක කරගෙන දැවම දාලා උන පේපර් දෙකේ නම කියන වැරදි දෙකම මට දාන්න බෑ. ඉතින් මේක ඔබ අහන්නේ මොකද දරා කියන දෙන්නේ? වෙනා කියන දෙන්නේ? ඒක එක බිම් පේපර් එකට හදා. එන්න ළමයි කරන ප්‍රශ්න. මමත් ගවර්න්මන්ට් ටීචර් කෙනෙක් විදිහට අවුරුදු 10ක් වැඩ කරා. මම දැක්ක දෝෂ හොන්නේ කිය. නේ ළමයි මාකින් වලදී විශේෂයෙන් මේ විභාගයේ ශාලාවේ තුලදී වලවත් ඇතුලේ ඉඳන් කරන දෝෂ. හරි මේ දෙන්නේ සමීකරණ දෙක. මේ දෙන්නේ සමීකරණ දෙක. හරි දැන් මේක අපි බද්දෙන් පස්සේ සමීකරණ දෙන්නේ. ඉතින් බද්දක් පැහැව ගමු පුතේ උඩ අරලා දෙන්න මේක තමයි. මේ PS සමානයි PB ඍණ T. මේ PB ඍණ T. ඒක අපි දන්න දෙ. PS D මේකට බද්දක් පනවනවා. US සමාන 60 ඍණ 60 දාන 6 6 P ඍණ T P ඍණ T අද ගලපුව. අංගාල මනසින් ගලපන්න පුළුවන් නම් ඒත් හොඳයි. 60 දාන 6 p බද්ද රුපියල් 2යි අර මත විදිහට බද්ද රුපියල් 2යි දෙන්නේ නේද පෙර දෙක ඉතින් 60 දාන 6 p 6 වරන් දෙක 12 කියාම 48යි 48 දාන 6 p මෙයා qs2 අපේ ගානේ නව සමතුලිත මිලයි ප්‍රමාණය අපේ ගානේ නව සමතුලිත මිලයි ප්‍රමාණය නව සමතුලිත මිලයි ප්‍රමාණය අපේ ගානේ නව සමතුලිත මිලයි ප්‍රමාණය අපි හදන නව සමතුලිත මිලයි ප්‍රමාණය QD සමානයි QS QD එනවා 200 ඍණ 4p US එනවා 48 ධන 6p 6 4 10 10p 10p මේක මේ වැත්තනම් 152 152 එහෙනම් මේක 10 වැදුවම මෙලේනවා 15.2 මෙලේනේ 15.2 අර බලන්න සත ගානක් ආපු බල 9 බලයි නේ ඒ තර උත්තරේම තමයි. තත් මේ කියන දේවල් දේ උඹ.
एमसीक्यू ගහන්න බැරි වෙන ළමයට දැනුමක් ඕනි. මම කියන්නේ දැනුමක් එක්ක ළමයට තියෙන උණු පොඩි අමුතුම අර කියන්නේ අර නේද IQ නොලෙජ් එකක් එක්ක වගේ යන්නේ එහෙම වෙන දැනුමක් තියෙනවා. අපේ IQ උදිබංචා වැත්තේ තියෙනවා. දැන් ඒවල ටෙක්නික් එක වාචික කරනවා. මේ සංඛ්‍යා රටාවක් දැක්කොත් ඒ සංඛ්‍යා රටාව ළමයට නිකන් අර ගෝතනි කියලා දැක්ක. නමුත් සමහර අය සාම්ප්‍රදායික පිට අග්ගාල ඉදනවා මේ සංඛ්‍යා රටාව මෙහෙමයි. මොනවා රූපයක් දින ඒ රූපේ මොනවාරි වෙනස් රූපයක් වෙන් ට්‍රයි කරන සමහර අය සාම්ප්‍රදායික වෙනවා. සමහර අය ටක්කල් ටෙක්නික් පාවිච්චි කරනවා. ඒ මොන දෙයකටම දෙයි මොනවාරි පහසු නම තියෙනවා. ඒක හොයන්නේ ඒක හොයන්නේ ධාතු ගැටයක් උඩට තියලා මෙහෙම දෙකක් පෙරලන මෙහෙම දෙකක් පෙරලන දෙන්නේ කවුද කියලා. උගල සමහර ළමයි කොනේ උඩ පෙරලෙන්න ට්‍රයි කරනවා. නමුත් ඔකට ටෙක්නික් එක දන්න කෙනා සටසන කලකට අවශ්‍ය උපකරණයක් තමන්ගා තියෙනවා. අන්නේ වගේ දෙයක් තියෙයි මේක ගෙලින්ම උත්තරේ අපි බන්දට පෙර දෙක හොයන්න ඕනේ. එතකොට මේකේ උත්තරේ 15.2 15.720 බැරි උත්තර දෙකක් තියෙනවා 3.5 දෙකක් තියෙනවා. දැන් ඉතින් හරිය හොයන්න එන හරිය උත්තර දෙකක් තියෙනවා. සමතුලිත මිලින් උත්තරේකට අද බැහැ. සමතුලිත මිලින් උත්තරේකට අද බැහැ. ඉතින් තව ඉස්සරහට යන්න වෙනවා. අපි සමතුලිත ප්‍රමාණයත් ඔය සමතුලිත ප්‍රමාණයත් සමතුලිත ප්‍රමාණය උගම උත්තරේ හරිය. සමතුලිත ප්‍රමාණය මේ සමතුලිත මිල හේතු සමතුලිත මිල හේතු අපි දැන් සමතුලිත ප්‍රමාණය හොයන්න ඕනේ. මේ ආපු සමතුලිත මිල අපි ආදේශ කරන කැමති සමීකරණය QD සමාන QD සමාන 200 ඍණ 4 T E දෙකට ගන්නවා 15/20 ලොකු උත්සාහයක් ගන්නවා කතා කරන එක වචනයක් නැහැ ඉතින් තෝ කියා ගන්න මොකද තියෙන මහා හේතුව නිසා තමයි වචනයක් එහෙම මේ කීවේ අනන්තවලට නම් වෙලා ඒතර මහන්සිය පිළිසහා ඇඩ්ඩක් පිටින්නේ මොකද නැතුව වෙන කරන්න කියලා දවසුත් නැහැ ඒක නිසා මේ තියෙන 2022 ගේ දරුවෝ වැඩ කටයුතු ඉවර වෙනකම් මේක කියනවා ඒ විතරක් නෙමෙයි මුදේ මේවා සැකසී ඔබයි දැන් මේ දේවල් සැකසීම් ගන්නත් දෙවි වෙනකම් නැරෙනකම් අපි සැකසීම් කරනවා මේ දවස්වල පැය පහේ පේපර්ස් සහ අර අනුමාන බ්ලොග් පේපර්ස් ඩිසයින් කර කර ඉන්නේ ඉතින් ඒක නිසා අපේ සෙකන්ඩ් සෙම ආපුනා ඒ පරිසරය ආපුදරු ඉන්න මේ සරේ දැන් දෙවි ගිය සරේ දී පේපර්ස් නේ ඉතින් ඒ වගේම පේපර් ඩිසයින් කාඩ් එක මාර මාරු දෙයක් මේ හැම දෙයක්ම ඩිසයින් වෙන්නත් ඕන නේ ඉතින් ඒක නිසා ඒවත් ඉතින් මේ දේවල් ලෝකේ අනුදාන ලැප්ටොප් එක දැම්මම මේ ටයිප් සෙටින් යවන්න ඒක රූප බලන්න ඒ වචනයක්වත් ඇරිලා තියෙන්න බෑ හරි ටයර්ඩ් වැඩ ඒතරු වෙන මේ දේ කරන මොකෙන් ඔබ රැඳී සිත් ඔබ වෙන ගුරුන් නේතර කැප වෙනවා ඔබටයි කැප වෙන්න බැරි මේ මොකටද ඒක කැප වෙන්නේ දෙමෝගොත්නේ යන වදානේ ඉදලා ඕනම් අනිවාර්යෙන් කියන සාධාරණයක් කරන්න ඕන. ඒක ඉස්සරහදී අනිවාර්යෙන් කුප්පිය රෝගියන්ට හෝම්වර්ක් එකක් දෙනවා. කුප්පියට හෝම්වර්ක් එකක් දීලා අනිවාර්යෙන් හැමෝම කුප්පිය ස්ටඩි කරලා ඒකෙන් අහපු මම වෙනම ප්‍රශ්න මාලාවක් දෙනවා. ඒ ප්‍රශ්න මාලාවට උත්තර ලියාගෙන යන කිසි කරනවා. ඒක නෑ නෝ. උඩට නැට්ටම් අපිවෙන් අපි මේ ගන්න මාංශයේ අපෙන් දෙයක් අරගෙන තියෙනවා. මොකද මේ ගන්න ඔක්කොම රෑන්ක් හද. රෑන්ක් හද. මොකද අන්නෝ අපි වන්දි කරන්නේ ඔබ වැඩ කරන්නේ ස්වාර්ථය නිසා. අපි වන්දි කරන්නේ අපි ගැන හිතන ඔයා වන්දින වාගෙන අපි දෙගොල්ලම සාර්ථකව සාර්ථකව කරගන්න අපි දෙගොල්ලම සක්සස්ෆුල් ആയി කරගන්න මම වගේ නම් පෞද්ගලික අදහස් මොන කටයුතු කරන්න සාර්ථකව සමට ඕනම අද මොන වන්දියක් මට ඕන කොහොමයි කවුරුද නිශ්චිත බස්ට් එක ඒක බස්ට් එකනේ මුල 10 දෙනාම අදන්නවා එක ළමෙක් කට ඩවුන් වෙලා තියෙන දැක් එස් කටු තියෙන බෑ 100 එකෙන් එහා යනවා වෙන ප්‍රතිඵල තියෙනවා අන්තිමට වන්දියේ සහභාගී වෙන ළමයා මාසයක් තියාවා ඒකට 100 එකක් තියෙනවා ඒකට දෙන්න මොනවාරි සොලියුෂන් අපේ ගාව
ඒක අපේ ස්වార్థය කියලා කියන්නේ. ඒ වෙනුවෙන් අපි මහන්සියි. ඒක නිෂ්පල දෙයක් වෙද්දී අපි වෙනුවෙන් දුක් කරනවා මහන්සියනවා. ඇති වැඩක් නැහැ. right. ඒකෙන් සම්ම මහන්සිය වෙන ඕන අනිවාර්යයෙන්ම මේ මහන්සිය ගැන අධ්‍යයනය කරලා බලන්න කොයි තරම් වෙනවද වැඩ කරනවා දැන් කියලා. ඒක අපුමත් planning එක ගන්නවා. නමුත් ඊට වඩා බලනවා ඉස්සරහට. පහත් දෙකේදී තව MCQ තුනක් අපි යාත්‍ය කරන මණ්ඩලය. පහත් දෙකේදී පූර්ණම ඉල්ලුමක් ඇති භාණ්ඩයක් සම්බන්ධයෙන් රජයේ විසින් සානාධාරයක් පනායති ආකාරය. පූර්ණම ඉල්ලුම ඕල්නම් ඉල්ලුව මේක මම දවසක මේක ක්ලාස් එකේ කියපු නිසා අද මම කියන්න වෙලාව ගන්න. පොද එදා නුඹ එක ආයි අද පට ගන්න ඕනේ. පොද එක මම YouTube දාලා දේ. හරි මේ නම් දෙතාවනු බදු කර වෙදී නම් මොකද මූලික තාපු දෙ කරක් හැම වෙලෙම කොමඩි කෙනෙක් බිද්දුවක් වුණා. තනිකර බදු කරෝ සානාධාර වංශය දරන්නේ බොරු. ඉල්ලුව බිද්දුවක් වුණා. මුළු බද්ද හෝ සානාධාරේ බාරිමු. සැපියු බිද්දුවක් වුණා. මුළු බද්ද හෝ සානාධාර නිෂ්පාද. අපරිමිත වුණොත් කරණ විරුද්ධ කරණේ කරවි. निष्पाद මේක බල මොකක්ද හදලා තියෙන්නේ වාසිය වේදියාමද නිලධරයා පහලයා සානාධාරණ සමුළු වාසිය පරිභෝගයයි සානාධාරයෙන් ලැබෙන වාසිය පරිභෝගය වැරදි සමසම යන්නේ වැඩි කොටසක් පරිභෝගය වැරදි සානාධාර වාසිය සම්පූර්ණ නිෂ්පාදක හරි මොකද පරිභෝගය අපරිමිතයි නම් කෙලින්ම සානාධාරයේ මුදලාරි පරිභෝගය සෙට් එක සම්පූර්ණ සානාධාරයේ නිෂ්පාදකය එන 4 අතර අතර මේ වගේ මෙන්න මෙර ප්‍රින්සිපල් ඩිස්කෂන් මුක්ති වලදී කතා කරන නිසා වෙලාව ගන්න නැහැ. අට වෙනකොට ගැති වෙන අදීතු මුලයක් මෙන්න මෙතන පුතේ MCQ 4ක් හදන්න පුළුවන් තරක් නැහැ අදීතු මුල ආදිසප්තු මුල. අදීතු මුල සහ ආදිසප්තු මුල. මේ වෙනකොට අදීතු ආදිසප්තු මුල විවාහ හට ගන්න පුළුවන් තරක් නැහැ මේක. ඉතින් මේකට MCQ නේ MCQ හදන්න පුළුවන් ස්ටාර්ටින් පොයින්ට් හදලා ඒ විතර ස්ටාර්ට් කරලා ඒ කියන්නේ පොයින්ට් අතරට ස්ටාර්ට් කරනවා කියන්නේ. ඒ පොයින්ට් අතරේ ස්ටාර්ට් කරලා එතන ඉහට විහිදවන්න පුළුවන් MCQ ඕන තරම් ප්‍රමාණයක්. විහිදවන්න පුළුවන්. ඒකෙදි මේ එකක් MCQ එකක්. මේවා අදීල්ලු මදිසප්තුන් සමීකරණ වලින් අදීල්ලු මිල සමීකරණ, අදිසප්තුන් මිල සමීකරණ අනිත් පැත්තට අවධානය යොමු කරා. මම ඒ වගේ ගැඹුරු ප්‍රශ්න වලට තාම උත්තර දෙන්නේ නැහැ. අදීල්ලු සමීකරණයක් දීලා, අදිසප්තුන් සමීකරණයක් දීලා, අදීල්ලු මිල සමීකරණ, අදිසප්තුන් මිල සමීකරණ සමීකරණ හදන්න. මොද මිලෝත් කරලා සමීකරණ හදන්න පුළුවන් නම් ප්‍රමාණවත් කරලා සමීකරණ හදන්න පුළුවන්. අදීල්ලු මිල අදිසප්තිය වල සමීකරණ හදන්න බැරි කමක් නෑ. අපි ඔය පන්ති කතා කරලා සිද්ධාන්තවාදී. දැන් තියෙන පොලිවික්ෂණ ටික කතා කරගන්නේ. මම ඔස්සියෝ ප්‍රශ්න දෙයක් දැම්ම. මගුණට පොඩ්ඩක් හැමපාරම උඩින් උඩින් ටච් කරලා දාලා යටි කිරීම වලට යනවා කි. වෙනද පොර ගැති වෙන අදීල්ලු මිල යන. වෙනද පොර ගැති වෙන අදීල්ලු මිල කියන්නේ මොකද්ද කියලා? වෙනද පොර ගැති වෙන අදීල්ලු මිල. හරි. අදීලු මිත්‍යයිට අපිට තියෙන MCQ හදාගන්න පුළුවන් දැන් මම කොහොමද වෙන්න? ඒ කියන්නේ අස්සකට එනවා කියන්නේ ඔබ මේ ඇවිල්ලා පාඩමක් අහන්න ඉන්නේ නේ කරන්නේ. ඔබ මේ පාඩම වල තියෙන සියලුම සිද්ධාන්ත කොටස් ගන්න මතක් කරගන්න. මතක් කරන විතරක් නේ මම ඔබට පින්නෝ නේද මම උත්තර කිව්වේ නැති ගොඩාක් දේවල් දුන්නේ. MCQ ටික උත්තර කිව්වා. එහෙම නේ මම කියන්නේ. ඒ MCQ ටික අපට තිබ්බ දේවල් ටික MCQ අපිට තිබ්බ දේවා MCQ අපිට තිබ්බ දේවල් ටික මම උඩ කියනවා නේ අර ඔබෙන්ද ඔබට පහළට ගමු ඉල්ලුම් කොට අද තැහි ප්‍රශ්න ලියන ප්‍රශ්න ඒ වගේ ඉරිගා යන්නේ ගේම ලියනවා හදන්න පහළ ප්‍රශ්න තුනක් හදන්න පුළුවන් සංකල්ප වෙනස් කර සංකල්ප රටවල් හදන්න පුළුවන් නේ ඉතින් ඒක නිසා ඔබ එකට සූදානම් වෙයි එකට සූදානම් වෙයි එකට සූදානම් වෙන බර ඉන්සිකල් මේ වහගෙන ඉන්න right අදීල්ලු මදිසප්තියුම් ගැන පොඩ්ඩක් මතක් කරලා දෙන්න. එකට පොඩි ගණන්ක් සමීකරණ දාලා අහන්න පුළුවන් ඉසි. මම ඔයාලට කියලා දෙන්න කොහොමද ඒක. මේ දෙන්නේ පොඩි සමතුලිතයි. මේ දෙන්නේ සමතුලිතයි. මේ දෙන්නේ සමතුලිතයි. සමතුලිත. මේකෙන් එන්න පුළුවන් සංකල්ප හතරක්. නේ මේකෙන් එන්න පුළුවන් සංකල්ප හතරක්. ඔබ දන්නවා කිසියම් මිලකදී. කිසියම් මිලකදී. දැන් මේ දෙන්නේ ඉල්ලුම් සප්තුම් ප්‍රමාණය. කිසියම් මිලකදී සැපියු ප්‍රමාණික මොහොතින් ඉල්ලුම් ප්‍රමාණයක් අපි කියනවා මොකක්ද කියලා අදි ඉල්ලුම් ප්‍රමාණය කිසියම් මිලකදී සැපියු ප්‍රමාණය ඉක්මවා පවතින ඉල්ලුම් ප්‍රමාණය යම් මිලකදී සැපියු ප්‍රමාණය ඉක්මවා ඉල්ලුම් කරනවා
मंगे ఏమ డిస్కషన్ అతరడ దాను అబ్బే ఏమ డిస్కషన్ అతరడ దాను బట్ ఏమ డిస్కషన్ అతరడ దాను ఒబ ఎడిసన ఏకడ భాష కరెక్ట్ గా లిస్ట్ కరం ఒబ ఎద అద వగే మహాంగిన నేస్తిలై ఎద ఇన ఇదై ఒబ అద వంకర పంక్తి ఒబడ వెడక్ వెడక్ కలాల అదకర పంక్తి వెడక్ కనే గనే మేకర పెంచి కుదా ఉకటి దాన కనే మేకర పెంచి కుదా మేకర పెంచి కుదా उत्तर जीवित ఈ మాసం ఇస్తున్న ఒక మాసం అప్పటి హైన ఇప్పుడు ఏదైనా నిక సరే అప్పుడు ఏదైనా మూడా యా మనం అప్పుడు మీ మహాన్సిలేను ఒబారా నేను ఇలాగ సెట్ అయ్యను అరగరేన అల్ ఏదరని మీ ఎన జనవరి మాసం అప్పటి లోకమ సోషల్ యాక్టివిటీ దేకక్ కర్న ఇగన గన పాఠం కర మిగితు ఒక కాని నోయి ప్రోగ్రామ్ దేక యాన్ సోషల్ లేక ప్రోగ్రామ్ లో రొటీన్ లమై నేను కూడ సత్తి మట్టమే దెన్ ఇక అందేక వాట్సాప్ గ్రూప్ ఆదాగెన ఎగై కదర గ్రూప్ లో గెట్ వెన్నే మే जीवन किसी आप मिले तो दी सभी उम्र प्रमाण एक माँ पाव के निर्गुण प्रमाण के नादी उम्र प्रमाण है एक ऐसे में समुद्र जल के पहाड़ किसी आप मिले तो दी इल्लू प्रमाण एक माँ पाव के ना सभी उम्र प्रमाण है कि ना आदि सभी उम्र प्रमाण इन आदि सभी उम्र प्रमाण के लिए समीकरण आश्रय निम्सी को हान बुलो समीकरण आश्रय आदि सभी उम्मीद क्या है किसी आम प्रमाण एक अधि इल्लू में लिखो आप बहुत तेरा सभी उम्मीद किसी आम प्रमाण एक अधि इल्लू में लिखो आप बहुत तेरा सभी उम्मीद आदि इल्लू में लिखे हैं किसी आम प्रमाण एक अधि सभी उम्मीद लिखो आप बहुत तेरी इल्लू में ये न मोतरमोहर बहेदी मेतर नाटक මේ සමතුලිතයෙන් ඈත් වුණාමත් නැවත සමතුලිතේ කරා එන ශක්තිය කියනවා නම් අපි ගොඩක් කරන ස්ථායි සමතුලිතයක් තියෙනවා ස්ථායි සමතුලිතයක් මේ මොබේසර දකුණට පහළට බෑවෙන ඉල්ලුමක් එක්සත්
नमते सभ्य साधारण प्रश्न आयतने
මේ ස්ථාවර පිරිවැය 30යි. ඒ අන්න ස්ථාවර පිරිවැය වැඩකට මේක දීලා කියනවා PMC ස්ථාවර පිරිවැය. නෙමෝමේකක ප්‍රමාණය 3 දී කියලා දෙනවා. නෙමෝමේක ප්‍රමාණය 3 දී. නෙමෝමේක ප්‍රමාණය 3 දී. ආර්ථික පිරිවැය හා සාමාන්‍ය කුඩු පිරිවැය බිඳින් දෙක. ආර්ථික පිරිවැය MC MC එක සූත්‍ර පොතේ අනවරණ මේකේ මම වාට කියනවා MC තමයි MCQ වදන්න හොඳම කෙනා මේක. MC ට හදන්න පුළුවන් MCQ ස්ටාර්ටින් පොයින්ට් එක තියෙනවා මං ඉතින් 10ක්ට එහා ප්‍රමාණය. 10ක් එහා ප්‍රමාණයක් වුණා. මොකද එයා පළදාවත් එක්ක සම්බන්ධ වෙන්න යනවා. ඊළඟට සමතුලිතෙත් එක්ක සම්බන්ධ වෙන්න යනවා. MC කියන MC වෙනම නිර්වචනය කිරීම ටික කියන MC කියන්නේ කවුද කියන්නේ? ඔය හැම පැත්තරම MCQ විසිරවන්න ඕන. ඒ විසිරුණ MCQ හරහා තවදව MCQ ස්ටාර්ටින් පොයින්ට් B වෙන අවධියකට. ඒ කියන්නේ අපි හැම ස්ටාර්ටින් පොයින්ට් එකකටම අවධානය දීලා තියාගෙන ඉන්නේ. අපිට හැම එකම ප්‍රැක්ටිස් කරලා යන්න බෑ. නමුත් අපි මුල් අවබෝධයක් අතුව ඒක අපුරගෙන තියන්නේ. අපි නිතරම පහසුවෙන් ඒකට පහර දෙන්න ඕන. MC කියන්නේ ආර්ථික පිරිවැය. MC marginal cost. MC ට සූත්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඩෙල්ටා TBC බෙදීම ඩෙල්ටා Q. අනිත් එක තමයි ඩෙල්ටා DC බෙදීම ඩෙල්ටා Q. මේකේ දීලා තියෙන්නේ TBC මුළු විචලනයේ පිරිවැය. Total variable cost මෙයා දීලා තියෙන්නේ. එහෙනම් ඩෙල්ටා Q TBC දෙන්නේ ගැතර වෙනස තුනක් වෙන්නේ. TBC දෙන්නේ ගැතර වෙනස කීයද? 20 මේ 10. 10. 10 බෙදෙනවා Q දෙන්නේ ගැතර වෙනස 1. 10 එකෙන් බෙදුවම 10. එහෙනම් MC 3 මේ Q 3 දී MC 10. MC 10 එක අපි හොයාගත්තා. ඊළඟට තව එකක් අහනවා. නිමෝ ප්‍රමාණය 3 දී සාමාන්‍ය ගුණ පිරිවැය. සාමාන්‍ය ගුණ පිරිවැය කියන්නේ AC. සාමාන්‍ය ගුණ පිරිවැය AC. සාමාන්‍ය මුළු පිරිවැය AC සාමාන්‍ය මුළු පිරිවැය AC සාමාන්‍ය මුළු පිරිවැය AC අපේ නම AC කියද කියලා සාමාන්‍ය මුළු පිරිවැය AC ඒකක 3 වා දකින්නවා TBC 30 TFC 30 කියලා මෙතන කියලා right එතකොට 30 කීයක් වෙනවද 60 ඔයාලගේ ගහන්නේ පුතේ AC නැත්නම් ATC කියලා කියනවා එකක කොස්ට් එක කියලා. ඒක හදන්නේ මොන පිරිවැයද දෙනවා කියුගේ. ඔයා දැක්කත් නිමෝමේකක තුනේදී ස්ථාවර පිරිවැය 30යි. ඒක මෙතන ගන්න දීලා තියෙනවා. ඔයා දන්නවා ස්ථාවර පිරිවැයට විචල පිරිවැය එකතුනම තමයි මොන පිරිවැය. එතකොට 30යි 60යි. 60 බෙදන්න ඕන තුනේ. එතකොට එකකට වෙනවා 20ක්. එහෙනම් AC 20යි ආන්තික පිරිවැය 10යි. ඔය උත්තරේ දිනනවා නම් උත්තරේ ගන්න පුළුවන්. ආන්තික පිරිවැය 10යි. සාමාන්‍ය පිරිවැය 20යි. ආන්තික පිරිවැය 10 සාමාන්‍ය පිරිවැය 20 උත්තරේ දෙක 10ට දෙක 10ට දෙක හරි අපි ජාතික ගිණුම පටන් ගමු थैंक यू बुद्धि मैदान कमेंट वर्ड गुड़क दाल दीन मम अनिवार्य में कर दियो रे इकता एक दान थैंक यू ऑल वन कमेंट एकट अभी मोरल देनो मुगत बुद्धि ने फ्री प्रोग्राम करन एक दी अपिट दीन मोरल एक ओया मोरल देनो देख देख तो तमे अपिट दीन एकम सतुर right yaad dikiyum padan gamudi mang eka poda pdf ekak board ekata da gannu eka pdf ekak ganan set ekak tiye හරි අපි අදට කතා කරමුද අපි අදට පොඩ්ඩක් කතා කරගෙන යමු ආදායම් ප්‍රවේශී අපි දන්නවා ජාතික ගිණුම හදන්න ප්‍රධාන ප්‍රවේශ තුනක් තියෙනවා
එකක් තමයි නිෂ්පාදන ප්‍රවේශය එකක් නිෂ්පාදන ප්‍රවේශය ආදාය ප්‍රවේශය සහ වේදන ප්‍රවේශය अभी कथा करण पड़ा जाति जाति अब जाति वाड़ी आराम जाति जाति अभी जाति निष्पाती हरियट विरोधार मन देश निष्पाते दल देश निष्पाते हरियट विरोधार मैं दल देश निष्पाते मीनूकरण अभी अवश्य आर्थिक प्रदेश රටක ආර්ථික ප්‍රදේශයක් තුල ජීවත් වෙන මේ රටක ආර්ථික ප්‍රදේශයක් තුල ජීවත් වෙන කාගේ ප්‍රොඩක්ෂන් එක හොයන්න ආයතනික ඒකක බිහි කරන ප්‍රොඩක්ෂන් ඒ විතරක් නෙවෙයි නිවාසිකව බිහි කරන ජාතික ආදායම අපිට බෑ මෙන්න මේ දෙකම අපි ගණනය කරේ මේ අවශ්‍යතාවයේ උදෙසා තමයි මේ ජාති ජීවු කරන වැඩසටහන ප්‍රයත්නක වෙන්නේ මේ හරහා තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විදේශ අන්තර්ජාතික ගනුදෙනු සඳහා පව රටකට ජාති ජීවු කරන මේක data කරන සාර්ථක වෙන්නේ කියලා සූක්ෂමනේ निष्पादन प्रवेश आदाय प्रवेश निष्पादन प्रवेश आदाय प्रवेश कृषिकार्मिक कार्मिक सेवा निष्पादन प्रवेश समस्त मूलिक विरट अभी मूलिक विर कन्वर्टर मूलिक प्रवेश कुटुंब परिभोजन राज्य परिभोजन आयोजन आदाय प्रवेश आदाय प्रवेश जाति प्रधान प्रवेश निष्पादन प्रवेश आदाय प्रवेश 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 आदाय प्रवेश कथा कर इन आदाय प्रवेश मुखा देखिए
किसी काल परिच्छेद निष्पादन साधक समय इू साधकता किसी काल परिच्छेद निष्पादन साधक सफय साधक सफय इू साधकता बेटो बदकुली को लाभ इू साधकता मत निमोमे निमोमे अस्तमेतुरी निमोमे अस्तमेतुरी मैं आदय प्रवेश ये आदाय प्रवेश अभी गाने प्राथमिक आदाय प्राथमिक आदाय विषय अभी साधक सेवा नियुक्त गिरी में लगन आदाय अन्य साधक सेवा नियुक्त गिरी में लगन पलविनी आदाय के लिए अपने गाने में सेवक आदाय सेवक आदाय सेवक आदाय तीन में सेवक आदाय के लग आता है सेवक आदाय के लग आता है सेवक आदाय के लिए सेवक के अपने नाम मेरे सरनी में नहीं है छोटे तो मतलब दिया सेवक ने लगे ना मूल्य मूर्त सीरम दीमना सहित रहे देर तमाम सेवक आदर किए सेवक आदर हम तुरंत ये ने हम तेरे बाद बादु के भी मरे पैर सेवक आदर हम जान पहले निकाल बादु के भी मरे पैर सेवक आदर बादु के भी मरे पैर सेवक आदर අද මේ සේවක ආදායම් ගණනය කරද්දී ධූටි ගැළවිලා දෙන්න බලන සම්පූර්ණ මුළු ජාති කිරු ගාන ඇවිස්සලා උදේ ළමේ ගානක් මොකක් හරි අහලා දෙන මොකද මේ ළමයට මැසේජ් එකක් දාන්න මගේ ළමයට ගාන හදනවායි දෙන්නලි වරන හරි හරි අපි මේක දැන් කරගෙන යමු ఐలాగికి ఉత్తరే గత విధి ఉన్న మన మెసేజ్ చేద్దాం మనం వాటికి వెళ్ళన్న గత కొమది గిరి అందరే వన్న అంటారు కొలే అది ఆదాయ ప్రవేశపుది ఎదర్ మీ ఆదాయ ప్రవేశది సేవక ఆదాయ అదనర్మది సేవక ఆదాయ ఇతరు సేవక ఆదాయ మక్కిన ముందర మొదట తీయగాని సేవకకి అతదాం వెనో ఉద మూల దీమ ఇలగ ద్రౌద్యాత్మక దీమన హమిరో సమాలన అతర సాలి గిర్టి తవల్ కేమిక టీ ఏక అన్ ఏవ మూల దీమన మూర్త దీమన మూల దీమన దేక सेवा योजक अधिकार है लाभ देने समाज संरक्षण दायक नीति एक पैगाम अन्य वक्त पर समाज संरक्षण दायक नीति एटीएटी के पक्के दायक नीति अन्य दिवस में कट गान पूरा तो एक अब एक टाइप देना सेवा का हर सेवा का है सेवा का है हर ये वक्त में सेवा का है मैं तुझे नियत नॉन तो दे सेवा का तटम अंतर कर दिया गया ना अभी तो सेवा का है अभी तो लक्ष्य है कि अभ्यास මේ සතියේදී assignment එක ඒ කියන්නේ theory part assignment පොතේ කුප්පිය 4 කියලා ගැව්වා ගණන් දෙක හදාගෙන කුප්පිය 4 කියලා දාලා ගණන් දෙක හදාගෙන අනිවාර්යෙන්ම ගණන් දෙක වීඩියෝ එකක් දැන් අද සහභාගී වෙලානේ තියෙන මට තෝරන සහභාගී වෙච්ච හැටි අල්ල ගන්න හරි ඒ ගණන් දෙක හදලා තියෙනවා ගණන් දෙක හදලා තියෙනවා හරි සේවක ආදායම් තියෙනවා ලක්ෂ 6 සේවක ආදායම් තියෙනවා ලක්ෂ 6 මේ tax person tax වත් ගෙවන්නේ अतिरिक्त
දළමියු අතිරික්ත දුර මෙහෙයවීම වීමින් අපේ උපයන දේවල් ඒක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා එකක් තමයි සුද්ධ මෙහෙයුම් අතිරික්ත මේ සුද්ධ මෙහෙයුම් අතිරික්තයක් සමාගමිකංශයේ ජනනයකට දේවල් මේකට කියන සුද්ධ මෙහෙයුම් අතිරික්ත සමාගමිකංශයේ ජනනයකට දේවල් සුද්ධ මෙහෙයුම් අතිරික්තද අන්න මෙන්න මේ සුද්ධ මෙහෙයුම් අතිරික්ත ඉලක්කම ගන්න කිතන අපි මාරම සැලකීමක් තියෙනවා මමුවට කියනවා මේ පහළට ගියන් යත් මේකට බඳු දෙකකින් ඩිප්‍රීෂියේෂන් ෂෙයර් තියනවා නම් සේවක රටු පයින් කරන කියලා යුක්තු වයින් කරනවා දැන් අන්නේ දැන් අපි හරිය නිරවුල් අමුදෙක ඉන්නවා පාට ආදම්ක වෙච්ච ගන්න බැරි චීප් එකක් නේ අපි උඩින් බල්ලෙන් අත ගාගෙන ගියොත් ටෆ් තැනක් වැදුනොත් අපි එතනින් කේලින්ම පේපරේදී මෙන්ටලි වැටෙනවා ඊට පස්සේ අපිට ඊළඟ දවසේ ලියන්න තරම් අයිඩියාවක් නැහැ ඉකෝනොමි ගොඩක් කරලා ලොමයිට වෙන්නේ නැහැ ළමයි කියනවා අයිකෝ වැඩක් නැහැ අද පේපරේ ගන්න දෙයක් නැහැ මට ඊළඟට ලියන්නවත් අදහසක් නැහැ අපි එහෙම වෙන්නේ නැහැ කොහෙද ළමයි තියෙනකම් මේ ප්‍රෝග්‍රෑම් ගන්න ගෙසරේ ළමයි තුන්සිය පහක් විභාගෙට ගියා නේ ඒ අතුරු මට හරියට මෙසරේ කවුන්ට් එක ගන්න බැරි කම වුණා අවුරුදු මියවුද මම ඉන්ස්ටිටියුට් එකක් දාන්න එකක එරෙලා ඉන්නේ ඉතින් ඒ ඇස්සේ මම කොහමාර මම ලියාගෙන තියෙන 160 ගන්න ගියා නමුත් අවසානයේ අතර බලවම් 200කට ගා යතු වෙන්නේ ඇසිය අවසන්නේ දිනන යකො. යා අවසන් යුනිවර්සිටි ඇඩ්මිෂන් ගත්තොත් එන යුනිවර්සිටි සිලෙක්ටිව් ප්‍රමාණය 200ක් වේ. මොකද B3 වගේ සමාන 8000කට කැම්පස් එකට. ආටික. ඉතින් එයාත් ඉන්න බැලුවම පස්ස. අරෝ 200කට ගියා කියන්නේ. ඉතින් අපේ දරුවෝ ගාඩ බාදල නැහැ. අති බුතේ. ඒ රණෝමඩය. ඉතින් ඒ සාධාරණේ කරන්න දැන් මේ පොද උත්තර දැක්ක වචන දැක්ක අපු සම්පූර්ණ උත්තර. මොකද ඊට පස්සේ දවසේ BS තියෙනවා. ආටකන් දරුවන්ට ලොජික් තියෙනවා. දවසකට ඊට පස්සේ ලියකන ඉලක්ක දැසෙමයිදී ඒ අපි ටෙන්ෂන් එකකට ලියන්න ඕනේ ඒ නිසා සුද්ධ මෙහෙම අතිරික්තයක් හොයන්නා වූ ප්‍රැක්ටිකලි දැනගන්න නිකන් උදාහරණයක් ළමයට පාඩ පාඩම් කරන දේවක ආදායම් තර මෙහෙම අතිරික්තය එකට එකතු කරන උත්පාදනය මත වෙනත් නෑ එහෙම නෙවෙයි නේ ඔබ මේකේ හරයයි තේරුම් ගන්න සේවක ආදායම් දළ මෙහෙම අතිරික්තය දළ මෙහෙම අතිරික්තය ආය ප්‍රධාන කොටස් තුනයි එකක් සුද්ධ මෙහෙම අතිරික්තය සුද්ධ මෙහෙම අතිරික්තය සුද්ධ මෙහෙම අතිරික්තය ඊළඟ එක තමයි ධන මිශ්‍රාද සේවක ආදායම් සුද්ධ මෙහෙම අතිරික්තේ ධන මිශ්‍රාද ප්‍රස්තාවන රාංගන පරිභෝජන ඒ කියන්නේ ෂේ ස්ථාවර රාංගන පරිභෝජන ඉවස්සේ ෂේත් මෙතෙන්ට වෙන එනවා සේවක ආදායම් ධන මෙහෙම අතිරික්තේ දළමෙ මතරික්ක උනා තුනේ සුද්ධ මෙහෙම මතරික්ක සුද්ධ මෙහෙම මතරික්කක් විතර කියනකම් බදු කුලිය ආදාය සුද්ධ කුලිය ආදාය සමාගමි කළා උනාත් ඒ බදු කුලිය ආදාය සුද්ධ කුලිය ආදාය සමාගමි කළා ඔය දුන්න මේක දෙලි සුද්ධ මෙහෙම මතරික්ක උනාත් ඒ බදු කුලිය ආදාය සුද්ධ කුලිය ආදාය සමාගමි කළා ඔය සමාගමි කළා බත් කායි කොටස් තුනකටද බෙදුලා බෙදුලා සමාගමි කාලා අර මේ සුද්ධ මෙහෙම අතිරික්ත අපිට කියන්න පුළුවන් දීපල ආදායම් මම මේ ගොඩක් බලන කීකන පරාසයකට මේ ප්‍රශ්න ටික අරගෙන යනවා මේ දීපල ආදායම් ඉතින් දීපල ආදායම් අපිට ආයි ගන්න පුළුවන් බදු ක්‍රියා දැන් සහ ආයෝජනයන්ගේ රූපේ නේද එකයි බැරි හතරකට විතර මම තීරණ පත් කළා බලන්න කොහේතරම් පුදුල් වර්ගීකරණයකට අරගෙන යනවා සුද්ධ මෙහෙම අතිරික්ත මම මගේ දැනුම හැටියට මම කියනවා ළමයට අන්නන්න පුළුවන් හොතම දැනත් තමයි සුද්ධ මෙහෙම මේ සුද්ධ මෙහෙම අතිරික්ත ඇතුලේ මම ඒක තවට ඵලය ලැබෙන කියලා. හරි සුද්ධ මෙහෙම අතිරික්ත. මේ සුද්ධ මෙහෙම අතිරික්ත ඇතුල සේවක වැටුප් තියෙනවා. ඇයි සේවක වැටුප් තිබුණොත් තියෙන මෙතනත් සේවක ආදායම් තියෙනවා. ඒතකොට මෙතන ජාතික කිරුම් අධිකරණය වීමක් වෙනවා. එහෙනම් මෙතන සේවක ආදායම් තියෙන්නේ නැහැ. සුද්ධ මෙහෙම අතිරික්ත. ඒක කතා. සුද්ධ මෙහෙම අතිරික්ත ඇතුලේ සේවක ආදායම් තියෙන්නේ නැහැ. ඒ වගේම සුද්ධ මෙහෙම අතිරික්ත ඇතුලේ ෂේ තියෙනවා. ඒ ෂේ වෙනමයි එකතු කරන ස්ථාවර ප්‍රාන්තන පරිභෝජනෙදි අනේ පොඩි දණක් දීලා තිබුණොත් අපි උරු ගන්නව අවුට් කරනවා අවුට් අවුට් නොවෙන්න අපි වැඩේ හරියට ගල්පගෙන යනවා හරි ඉතින් සේවක ආදාය දළ මෙහෙම අතිරික්තය කොටස් තුනයි සුද්ධ මෙහෙම අතිරික්තය දළ මිශ්‍රාද ස්ථාවර ප්‍රාන්තන පරිභෝජනෙම ෂේ එතු සේවක ආදාය දළ මෙහෙම අතිරික්තය ඊළඟට දළ මෙහෙම අතිරික්තය කොටස් තුන ඔන්නයේ න උත්තරේ අට අපි ගලපන්න ඕන බද්ද මම අද වදු විග්‍රහය කරන්නේ ඩිඩක්ටබල් ටැක්ස් අන්ඩිඩක්ටබල් ටැක්ස් ඉන්විසිබල් ටැක්ස් අන්ඩිවිසිබල් ටැක්ස් මේ වචන වලින් ආපු මේ බදුටි නේ මේ බදුටි
ඒ විග්‍රහ කරන්න දැන් වෙලාව නෙවෙයි ඒකට මම අද ආදායම් ප්‍රවේශ ගානකට ඔබ සිද්ධාන්තයක් කොහේ හරි තැනක ඉගෙන ගන්න කෙනෙක්ට මේ කතා කරා හරි අපි ඒ ටික නිදි විග්‍රහවල තියමු එහෙනම් මේකට එකතු කරන්න ඕන තව එක්කෙනෙක් නිෂ්පාදනය මත වෙනත් බක් මේකට එකතු වෙන්න ඕන නිෂ්පාදනය මත වෙනත් उत्तर आदाय शुद्ध मेहमति මේක පොලි ආදායම් වලට බව 2013 වගේ අවුරුද්දේ ගහනවා රාජ්‍ය ණය කුලීගේ ජාති කිම් වලට නැති මේක අතුරේ තියෙන අස්සේ සිවුම් තියෙන තැන් වලට ප්‍රශ්න හදලා මේව කතා කරන්නේ කතා කරන්නේ අද මම පොඩි ස්ටාර්ට් එකක් ගැනුවා කුක්කිය ඇතුලේ MCQ අස්සේ ජාතික ගිණුම් කතා කතිකාවතක් ජාති ගිණුම් පොස්ටින් කතිකාවතක් මම මේ දවස්වල පැරලල් අරගෙන ගියා මොකද මේ දවස්වල රිවිෂන් එකේ නම් මතව බඳු ටික කෙලිගෙන යනවා ඒක නන්දලම කරනවා ඒවත්තයි කොටස් තුනකට බෙදෙන්න පුළුවන් මේක ඇතුලේ තියෙන බෑ සේවක වැඩ මොනවද තියෙන්නේ සේවක වැඩ ඇයි සේවක වැඩ තියෙන්නේ සේවක වැඩ මෙතනක් තියෙන්නේ දැන් දෙකක අවුත් මේ මෙතනක් ඇති වෙනවා අධිග්‍රෝහය අධිකරණ දෝෂය මේ බහුගණනයකට අපි ආය යන්න පුළුවන් එහෙනම් සේවක ආදායම් සුද්ධ මෙහෙම මන්ත්‍රීත්වය ඇතුලේ තියෙන්නේ බෑ සුද්ධ මෙහෙම මන්ත්‍රීත්වය ඇතුලේ තියෙන්නේ බෑ සේවක ආදායම් සේවක ආදායම් සේවක ආදායම් හරි ඊළඟට දල මිශ්‍ර ආදායම් අපි වායු පැහැදිලි කරනවා බදු ගැළපෙලේදී කොහොමද ඒක මම මේ පළවෙනි වතාවට මේ හිමි කියාගෙන යනවා. සඳහන් මේ සේවක ආදායම් අතරේදී වෙනත් බදු තියෙන්නේ නැහැ කොහොමද? හැබැයි බාණ්ඩාංශයක් වත් තියෙනවා. ඒකයි කරන්නේ. උඹ මේ සුද්ධ මෙහෙම අතරේ ඇතුලේ හිටියෝ. ඇතුලේ හිටියෝ. හරි සුද්ධ මෙහෙම අතරේ ඇතුලේ හිටියෝ. අපි ණය කරන්න වෙන අනිවාර්යෙන් බදු. ඒකම කියන්නේ නැහැ පොඩේ. හරි සේවක ආදායම්. දල මෙහෙම අතරේ ගොඩස් තුනයි සුද්ධ මෙහෙම අතරේ. ඊළඟට දල මිශ්‍රාද දල මිශ්‍ර ආදායමක් කියලා කියන්නේ පුතේ මේ හොදයක් සමාජගත අංශය නෝන කියන සාස්ථාපිත නෝ ව්‍යාපාර තමයි බුද්ධල හවුල් ව්‍යාපාර සහ වෘත්ති කියන්නේ එයා රූපේ ආදායම තමයි දල මිශ්‍ර ආදායම තමයි බුද්ධල ව්‍යාපාර හවුල් ව්‍යාපාර සහ වෘත්ති කියන රූපේ ආදායම තමයි මේ දල මිශ්‍ර ආදායම බලන්නේ ඉතින් වැඩගත් දෙයක් ගණන් ගන්න තියෙන වෙලාවෙ ඒක ඉගෙන ගන්න ඒ වෙලාව ගොඩක් වටන මටත් වටන මොකද මමත් පිටු දෙකට ගියා මේකද මොකද ගෙවල් ලැබුවේ තම තමන් එකතු වෙලා කරන දේවල් මෙතනයි ඒකදේ දීපුලන් සේවකඩු ඒත් මේක දෙතියෙන්න බෑ සේවකඩු තිබුණොත් මෙතෙන්දි බහු ගන්නෑ
निष्पादन अनिवार्य नागरिक यहाँ और उनको विस्तार के लिए का निष्पादने मतलब विनाश बदु भी मैं निष्पादने मतलब विनाश बदु किया मैं निष्पादने मतलब विनाश बदु की राधास कर बांधा सेवा मतलब नेतु सिस्टम में कर कहाना मतलब निष्पादने मतलब विनाश बदु निष्पादने मतलब विनाश बदु एक यानी तानी कर मर ए बात बात इन निष्पादने मैं සානාධාර ශුද්ධ වර්තනය මෙතන කරනවා. යලකෝ මිනු ක්‍රීඩකේ මූලික වල සමස්ත දේතු වල. මම එක වෙනමයි කියනවා. සේවක ආදායම්. සේවක ආදායම්. ඊළඟ එක තමයි දාල මෙහෙයුම් පත්‍රිකේ मैंने मेरे को तो आप एक तो करना होता है कि उनका देखो तो क्या निष्पादने मत वेना बादु अड़कल साना निष्पादने मत वेना बादु अड़कल साना उनमें ही ना उत्तर एक आप इकेरा मूल्य का मिलने समास्त दले का तो करा मूल्य का मिलने समास्त दले का तो करा निष्पादने මෙතන එකතු කරන්න උදේ බාණ්ඩහා සේවා මත මත මේකට එකතු කරනවා බාණ්ඩහා සේවා මත බඳු අඩුකල සානාදාය එන උත්තරේට අපි කියනවා වෙළඳ මිලට දල දේශයේ ස්පාර්තේ මෙයාට අපි කියනවා ජීටීපී වෙළඳ දල දේශයේ ස්පාර්තේ ආදායම් ප්‍රවේශේ ගොඩාක් ප්‍රශ්න හදන්න පුළුවන් දැනට මේ शुद्ध වස්සේ ඉස්තර බාධන වරි භෝජනේ වස්සේ ඒකේ එකතු කරන නිස්පාදනය මත වෙනත් බඳු අඩු කරන සානාර්ථය එන උත්තරේ විගෙන මූලික වල සමස්තලයි ඒකේ එකතු කරන බාණ්ඩහා සේවා මත බඳු වල විතර සානාදාය කියන දාදේ නිස්පාදනය එතනින් පස්සේ නිස්පාදන ප්‍රවේශය වගේනේ මේකේ එකතු කරන ප්‍රාථමික කිදු විශේෂ ඥාතිකාද දෙතිය කිදු විශේෂ වැකදක් ඥාතිකාද අපි වචනත් එක තියාගෙන ගරන්ටි එක සුද්ධයක් ගන්න හොඳයි අර යම් පැහැදිලි කිරීමක් කළා මම අස්සෙත් බව පැහැදිලි කිරීම කර හරි
अरे मैंने कहा पहाड़ देख के नहीं किसी आमाती के डाला तो लगता है मैं किन किया हूँ डाला मेहू मात्रिक तो है मैंने पाले के पास यहाँ डाला पड़ेगा डाला मेहू मात्रिक इसी तो नीला मायना अनिवार्य बात के लिए तो मेरा ना आधार मेरा तीन हो ऊपर आता रह के लगे हुआ एमसी बुड़ी के इधर ठीक है उसने मुंतर लेकर के पटांगा ने कहा मम बड़े ग्रुप पे ग्रुप पर वीडियो पे दे रहा ग्रुप में गाना पेपर है ग्रुप में पेपर एक गाना आ गया है अरे मम गाना दयान पटन गानो देंगे ओबेका गान की वजह से हमारे चैनल वाक में है ओबेका वाक में गाना दे लेती है मम हम दर बैठ अरे मम पहले नहीं गाना पहले लगा दाग है ना डूब पेड़ दाग की है उधर वैध कराने के लिए किया दिए अब माते के तो तेरे वैध कराने जानो के लोग दाना अरे अभी वो गाना दर देखो बोलो सर मैं देखो बोलो सर पता करने पड़ेंगे दादा मेहू माते लिखते दादा मेहू माते लिखते मंत्री शुद्ध मेहू मतरी के धर्म निष्ठा विस्तार प्रार्थना हमारे भोजन के ना तुम बिना की कुतु में देना है हर इलाके डालना दाले एक कुतु कल आगे अनुभूति दाले एक कुतु कल आगे हदा ना मैं करता एक कुतु करने वाला ही नहीं तो मिला काम देखकर
දාලා එකතු කරාගේ දාලා එකතු කරාගේ රෝමිනක් කන්දේ රෝමින පාඩකින් හදනවා අපි කියනවා සේවක ආදායම් මෙන්න මේ කියන්නේ වාදේ සේවක වැටු දීලා තියෙනවා සේවක වැටු 5000 සේවක වැටු 5000 අන්නේ සේවක වැටු වලට එකතු කරනවා දාලා මේකම අපි දාලා මේකම මතරෙක්ද දාලා මේකම මතරෙදි දැන් හැමෝටම ස්තුතාව निष्पादनय मत වෙනත් බදු අඩු කරනවා වෙන සානාදා එළකොටේ අපි දන්නවා මූලික මිල හදන්න නම් නිෂ්පාදනයේ මත වෙනත් බදු එකතු කරලා වෙනත් සානාදා අඩු කරන්න මේක නිෂ්පාදනයේ මත වෙනත් බදු කියලා කියනවා 500 වෙනත් බදු දීලා තියෙනවා 500 වෙනත් සානාදා දීලා තියෙනවා 10 10 ඒක අඩු කරන්න අඩු කරා උත්තරේ मौली दलदेशी निष्पादेशी निष्पादी मौलिक විලට සමස්ත දල එකතු කළාගේ අපි ඉස්සරහදී මුල් ෂීට් ගහලා ප්‍රවේශයන් තුන කවලම් කරලා හරි ප්‍රවේශයන් තුන එකට කවලම් කරමු නිෂ්පාදන වලින් ගාණ දීර ආදායමකින් උත්තර ගන්න ආදායමකින් ගාණ දීර නිෂ්පාදනයකින් උත්තර ගන්න නිෂ්පාදනයකින් ගාණ දීර වේදන්තිකින් උත්තර ගන්න අපි අර තියරි බන්දී දික් කරලා ටැංකි දෙකක් අතර දීලා කතා අද මේ මුදී ප්‍රධාන වේදාව දන්නුලා හරක් වෙන්නේ නැහැ ඉන්න විදහා මාර්ට ගුණමා දුලාම පය දෙකකට විතර පාසල් ප්‍රමාණයක් වුණා 10 ඉස්සර විතර පටන් ගත්තේ ලින්ක් එක දාලා කළා තියෙනවා ඉතින් අපි ඊළඟ දවස්වල තවත් මීට වඩා සංකීර්ණ කරන්න බේස් එකෙන් පටන් ගන්න යන්නේ මේ ඉස්සරහ බේස් එකෙන් ගානේ ඉන්නේ ආනි ඊළඟට කියනවා දලදේශී නිෂ්පාදක කරනවා එහෙනම් කුලිනු වෙනට සමස්තදාර එකතු කළාගේ දීලා තියෙනවා මේකට එකතු කරන්න බාණ්ඩ හා සේවා මත බදු මේක දීලා තියෙනවා බාණ්ඩ හා සේවා මත බදු අන්න දැන් එකතු කරන්නේ බාණ්ඩ හා සේවා මත මේ වාණ්ඩහාසය මත බදු ගත්තා පරිභූතයට ගන්නුනේ නිෂ්පාදකයට ගන්නවා දෙකම තියෙනවා මොකද ඒක තීරණය වෙන්නේ නම් එතාව එහෙනම් මේකට එකතු කරනවා වාණ්ඩහා සේවා මත බදු අඩු කරනවා සහනාදාය එහෙනම් මේකට වාණ්ඩහා සේවා මත බදු දීලා තියෙනවා 1000 1000 එකතු කරලා සහනාදාය 2000 අඩු කරනවා ඒ 2000 අඩු කරාම කියන උත්තරේ 1000 වඩුණා 36500ක් දෙනවා अभ्यास अभ्यास ऐसे करने पर डिस्कशन नहीं गए एमसी कुटी के अंक दा एटी का उत्तर दिखा है हमारा में ऐसे मान को दे कंप्लीट कर रहा है एक अनिवार्य होमवर्क की अनिवार्य है इसको ये तो ना होमवर्क की अनिवार्य करना एक अनिवार्य पाठ्यक्रम करने मतलब हम बालन ना इससे स्कूटी का एक आत्मा बालन एक आत्मा बालन मेरे तो नेट दर्देश निष्पाते दिशा मानसी है मेरे तो नेट दर्देश निष्पाते दिशा मानसी है दिशा मानसी है
හරි අපි තව ගානකට යමු අපි තව ගානකට යමු මේ ළඟා හරි මේක මුදේ ලියාගත්තා නේද හරි ලියාගත්තා නේද මම ඊළඟ ගානට යනවා ඊළඟ ගානට යනවා අර මම වාඩි වෙලා ඉන්නතරේ වාරි කියන්න ඔබට ඇහෙන මේක ප්‍රවේශයන් ටික සේවක ආදායම් දල මේවම් අතරින්ද කොටස් තුනේ සුද්ධ මේවම් අතරින්ද දල නිස්සාරදන් නිස්සාරණාදන් පරිපූර්ණ ඒකට එකතු කරන නිෂ්පාදනය මත වෙනම් බාර අඩු කළ සානාදා එන උත්තරේ ඕනික බලන සමස්තල එකතු කරන්නේ ඒකට එකතු කරන බාණ්ඩහාසිය ආමත බාදු අඩු කළ සානාදා එන උත්තරේ වෙනද බලන දල දේශ නිෂ්පාදනය ඔබට දැන් මේ බේස් එක රයිට් අපි යන ඊට පස්සේ තව ගන්න මේ ලංකාන මේ තිරී ලංකා දෙක අයිතමේ සේවක ආදාය බාණ්ඩහාසිය ආමත බාදු මෙහෙම මතෙක් දල නිෂ්පාදනය නිෂ්පාදනයම කණික ශුද්ධ බව විදේශ ශුද්ධ ධාතු වල දෙතිය කාලය මහානම් මූලික වලට එකතු කරලාගේ කියනවා මූලික මිලක් කරන සේවක ආදාය දල මෙහෙම මතරික්ක දීලා තියෙන්නේ මේ මෙහෙම මතරික්ක කියලා දීලා තියෙන්නේ දල මෙහෙම මතරික්ක දල මෙහෙම මතරික්ක මේ ලියතෙන් දල මෙහෙම මතරික්ක හරි දල මෙහෙම මතරික්ක හරි මේ දල මෙහෙම මතරික්ක දීලා තියෙන්නේ දල මෙහෙම මතරික්ක හරි හරි මේ ගාන මම කියලා දෙන්න කොහොමද එන්නේ කියලා බලන්න ඒ ගාන විතරයි මුදී හැමෝම ඉන්න ගාන හොඳට අපි කම්ප්ලීට් කරලා අපි කවුරුත් එක මොහොතක වම් දෙනවා මොහොතක වම් දෙනවා හරි දැන් ඕ වෙලා මම දන්නෝ දෙයි ස්කෝල් වල යනවා අපි හැමෝම මොකද ඒක වැඩ නෑ ස්කෝල් වල යනවා නමුත් අපි මේ වැඩේ කරගෙන යනවා හරි බලන්න ගාන වලන වට ගාන පොතේ තියෙනවා මම දාලා තියෙන ගෲප් එකේ PDF එකේ මූලික වෙන සමස්තය එකතු කරාගෙන මේ දෙවි ගාන මුලින්ම වෙන සමස්තය එකතු කරා. අපි මුලින්ම ලියන්නේ සේවක ආදාය 2000. මම සේවක ආදායම් ඉස්සරහදී දෙනවා. මෙකටේ x එක ඇඩ් වෙලා තියෙනවා. අපි y ඉදන් හදනවා කියන්නේ ඒකම තු මුල ටික කරන වෙලාවට එහාගෙන ඉන්නේ. සේවක ආදායම්. ඊළඟ එක තමයි සේවක ආදායම් දල මෙහෙම අතිරික්ත. දල මෙහෙම අතිරික්ත දුන්නම ආයෙ මිශ්‍ර ආදායම් ඕන වෙන්නේ නැහැ. සේවක ආදායම් දල මෙහෙම අතිරික්තේ කොටස් තුනයි සුද්ධ මෙහෙම අතිරික්තේ දල මිශ්‍රාදාය ස්ථාවර කාර්යයන් පරිමෝදෙන් දෙකේ ස්ථාවර කාර්යයන් පරිමෝදෙන් නැහැ එතකොට එනවා මේකට තව එකෙක් එකතු කරනවා මේක දිලා දෙනවා නිෂ්පාදනය මත අනිකුත් සුද්ධවක කියන්නේ වෙනත් බදු වලින් වෙනත් සාහන ආධාර අඩු කරලා ඉවරයි එහෙනම් මේකට එකතු කරනවා නිෂ්පාදනය මත වෙනත් බදු නිෂ්පාදනය මත වෙනත් බදු දීලා තියෙනවා නිෂ්පාදනය මත වෙනත් බදු 500 වෙනත් බදු 500යි එහෙනම් උත්තරය එනවා 12500යි හොඳයි තමයි උත්තර දාලා දිනවා 12500යි ඒකට කියනවා මූලික මිලට සමස්ත දල එකතු කරන්නේ මූලික මිලට සමස්ත දල එකතු කරගන්නේ මූලික මිලට සමස්ත දල එකතු කරගන්නේ 12500යි මූලික මිලට සමස්ත දල එකතු කරගන්නේ 12500යි කියලා දොළොස් දහස් පන්සියයි මූලික මිලට සමස්තය කරගෙන දොළොස් දහස් පන්සියයි ඊළඟට කියනවා දල දේශී නිෂ්පාදනය වලට කොමිකක් ගන්න දෙක දල දේශී නිෂ්පාදනය වලට දේශී අපිට දැන් ඇවිල්ලා තියෙනවා මූලික මිලට සමස්ත දල එකතු කරගෙන 12500යි මූලික මිලට සමස්ත දල එකතු කරගෙන 12500යි මෙන්න මේකට අපි එකතු කරනවා මේකට අපි එකතු කරනවා බාන්ඩ් අන්න දැන් තමයි එකතු කරන්නේ බාන්ඩ් හාසය අපිට. මොකද කියන්නම් ඩිඩක්ටබල් නම් ඩිඩක්ටබල් ඉන්විසිබල් එකක් හරි දුන්නොත් ඉන්වොයිස් මගින් අය කරගත්තා ඒක වැදගත් කියලා නම් ඇත්තටම අනාතමානයි.
අපි වචන ඉගෙනගෙන යනවා. අපි ඒක කතා කරනවා. තාලේ ගන්න ඉගෙනගෙන යමු ටික ටික හදාගෙන යනවා. හරි. හරි. එහෙනම් මේකට එකතු කරනවා. මේකට එකතු කරනවා මූලික වල සමස්තය එකතු කරලාගෙන එකතු කරනවා. බාණ්ඩහා සේවා මත බදු. නිකම් බදු නෙවෙයි සුද්ධ බදු. බාණ්ඩහා සේවා මත සුද්ධ බදු. බාණ්ඩහා සේවා මත අනිකුත් බදු. ඒ කියන්නේ සුද්ධ බදු දිලා තියෙනවා. අපි වාණ්ඩාසය මත වෙනත් බදු මේක කතා කරන්නේ වාණ්ඩාසය මත බදු මේ නිෂ්පාදනය මත වෙනත් බදු මේකේ දිර දිනවා වාණ්ඩහා සේවා මත බදු 1200 කියලා දිනවා මේක වාණ්ඩාසය මත සානාධාර දිනනේ වාණ්ඩාසය ඒනම් දිලා තියෙන මේ වාණ්ඩාසය මත සුද්ධ බදු තමයි 1200යි බදු එකතු කරන් ගියේ එකතු කරාම එනවා 2.7යි 3යි 13700ක් එනවා 13700ක් එනවා වෙනද මිලට දාලදේශයේ නිෂ්පාදිතයි ආයමන් කෝපුදේ සේවක ආදායම් දාල මෙහෙම මතරිත්තේ කොටස් තුනයි සුද්ධ මෙහෙම මතරිත්තේ දාල නිෂ්පාදනය ස්ථාර ආදායම් පරිභෝජන දීලා නැහැ ඒක නිකතු කරන නිෂ්පාදනය මත වෙනත් බදු අඩු කළ වෙනත් සාන ආදායම් ඒකට සුද්ධ වෙනත් බදු එනවා මූලික වලට සමස්තල එකතු කරලා ඒකට එකතු කරනවා බාණ්ඩා සේවා මත බදු අඩු කළ සාන ආදායම් එනවා වෙළඳාමට දාලදේශයේ නිෂ්පාදිතයි වෙළඳාමට දාලදේශයේ නිෂ්පාදිතයි හරි වෙළඳාමට දාලදේශයේ නිෂ්පාදිතයි आर्थिक प्रदेश निर्वासी මෙන්න මේකට එකතු කරනවා විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් කියනවා 1000 විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් කියනවා 1000 මේකට එකතු කරනවා විදේශ සුද්ධ ප්‍රාථමික ආදායම් ප්‍රාථමික ආදායම් 1000ක් එකතු කරාම එනවා 14700යි ඒකට අපි කියන උත්තරේ වෙළඳ මිලට දල ජාතික ආදායම් විදේශුද දිතික ආදාය දිතික ගිනුමේ ශේෂය දීලා දිනව 400ක් මේකට එකතු වෙනවා 400ක් දිතික ගිනුමේ ශේෂය එතකොට එනවා 15යි 100ක් 15 100 කියනවා වැය කළ හැකි ජාතික ආදාය YD කැපිටල් එක වැය කළ හැකි ජාතියක් විදියට වර්ස් එකේ දාලා වැය කරන්න පුළුවන් ආදායම විතර වැය කළ හැකි ජාතික ආදාය වැය කළ හැකි ජාතික ආදාය අනේ ඔතේ ගණන් සෙට් එක සේවක ආදායම මං කිව්වා මේවා ඇතුලේ හැංගිච්ච දේවල් තියෙනවා ඔබ හිතන්න ඔබ නොහිතන දැන් වලින් වැරදෙනවා ඔබ ඒ වැරදෙන දැන් බව ඔබ මේ සති ගාන ඇතුළත සියලුම දේ පර්ෆෙක්ට් කර ගන්නවා සිතුනේ දරුවන් දවස් 27යි 27 ඔබ 13 වසරේ හොඳ පාඩම් සෙට් එකක් ඒවේ බව පොයින්ට් හොයන්න වැඩ ගොඩක් තියෙනවා අපිට කරන්න වැඩිපුර වැඩ කරන ළමයා වැඩි රෑන්ක් එකට යන්න ඉතින් ඒක නිසා ඒ සිද්ධාන්තය මතක තියාගෙන ඔබ මේ මාත් එක්ක මේ කරපු වැඩ ටික කරන්න අපදල දේශයේ මූලික වෙරේ උත්තරේ ගත්තා අපි ගැනුම් කරපු විදිහට නිෂ්පාදකයන් මිල තයි වැය තියෙන ගොඩක් කතා කරන දේවල් මෙලදුනේ දලදේශී ස්පාන්ති 13700ක් ඒකට ප්‍රාථමික ගිනුමේ ශිෂ්ටාචාර ජාතික ආදායම් ඒකට දෙතිස් ගිනුමේ ශිෂ්ටාචාර මම වැය කළ හැකි ජාතික ආදායම් මොනබුදේ එක බේස් ගණනක් හදලා ඉවර කරා බේසික් ගණන් මේක කියන්නේ බේසික් ගණන් ප්‍රවේශයන් අතර මේ ටැංකි ටැංකි කියන නේම නැහැ හරි ප්‍රවේශයන් අතර කියන්නේ හරි එහෙනම් මුදේ මේ විදිහ තමයි ඔබට කියන්න තියෙන දේවල් ටික අද දවසේ මට සක්සස් පන්තියක් කරගත්ත වැය දෙකකට 30 වෙනාවක පන්තියක් ఇది 23 දානොන්ට අපි ඉදිරියේ තවත් ප්‍රෝග්‍රෑම් කරනවා 22 යට දැන් මේ දවස් ටික යන යන කුළුම ප්‍රේපර් ප්‍රෝග්‍රෑම් එක යන හදන්නේ ඉතින් මහන්සි නමුත් මහන්සියත් එක්ක
අපි දෙනාම් මාධ්‍යන බලන් කරලා කරා සාධාරණයක් කරන් ඒ ඩිස්ත්‍රික් ෆස්ට් එකකට අපි කොළඹ කළුතර ඩිස්ත්‍රික් දෙකේ ෆස්ට් එක හොයනවා අනිවාර්යෙන්ම ඒ ෆස්ට් එක මේ 23 හෝ 22 අවු වෙනවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා ඒ විශ්වාසයෙන් තමයි නිදිවරක් මේ විශ්වාසයෙන් නිදිවරක් හරි එහෙනම් අද දවසේ කරමු සෙෂන් එක වටා සක්සස් මගේ අම්මගේ තාත්තගේ අවිනේ මහන්සියට මහත්මයාට ඔබට තෑන්ක්ස් කරනවා අර ඔබෙන් අපිත් මහන්සි වෙනවා එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරන වැඩි කරගෙන යන හෙට දවසේ යමෙන් වැඩ කරන්න මනස ශක්තිමත් තියාගන්න උදව් වෙහෙසි දෙනින් එහෙනම් සියලු දෙනාට උදෑසන දිනවත් සාර්ථක ජය වේවා